සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පිංගත්නි දැන් මේ වන විට දැන් අවසාන දිනේ හිට අවසාන දිනේට පෙර දිනයි අද අද අපි බලාපොරොත්තු වෙනවා දැන් ඔබ හොඳට දන්නවා ආනපාන සතිය සමාධිය වඩන හැටි දන්නවා මොකටද වඩන්නේ කියලා දන්නවා කොහොමද වඩන්නේ කියලා දන්නවා නිවැරදිව ප්‍රායෝගිකව ඉගෙනද්දව මේක වඩනකොට අපි මේ කරගන්න ඕන භාවිතයට ගන්න ඕන දේවල් පිළිබඳව පැහැදිලි විග්‍රහයක් කරපු ත්‍රිපිටකයේ තියෙනවා මේ නිබ්බේධික පරියාය. නිබ්බිදා තත්ත්වයට පත් වෙන්නට උපකාර වන නිබ්බේධික පරියාය. මේ නිබ්බේධික පරියාය විග්‍රහ කරපු සූත්‍ර ගණනාවක් තියෙනවා ත්‍රිපිටකේ. එකක් දෙකක් නෙමෙයි මං හිතන්නේ 100ක් අනනක්. ඒකෙන් වඩාත්ම පැහැදිලි, වඩාත්ම පිරිසිදු, වඩාත්ම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් සූත්‍රයක් තමයි සත්තට්ඨාන කුසල සූත්‍රය. ඔය 193 වෙනි පිටේ තියෙන 93 වෙනි පිටේ. මේ නම සත්ත උට්ඨාන කුසලෝ වචන තුනක්. සත්ත කිව්වේ හත උට්ටාන කියන්නේ උදුරා දානම කුසලෝ කියන්නේ කුණුමුල් තුන. කුණුමුල් තුන පියවර හතකින් උදුරා දාන්න පුළුවන්. පියවර හතකින් මේ කෙලෙස් මුල් තුන රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල උදුරා දාන්න පුළුවන් ක්‍රම කීපයකට. එක ක්‍රමයක් තමයි පංචස්කන්ධසෝ උපපරික්කටි. තව ක්‍රමයක් ආයතනසෝ උපපරික්කති ධාතුසෝ උපපරික්කති පටිච්ච සමුප්පාදසෝ උපපරික්කති. ඔය ක්‍රම හතරෙන්ම මේ කුණු මුල් තුන කෙලස් මුල් තුන පියවර හත තේරුම් ගත්තොත් උදුරා දාන්න පුළුවන්. හිතේ උපදින කෙලස් මුල් තුන උදුරා දාන්න පුළුවන්. ඒකෙන් මේ සත්තට්ඨාන කුසල සූත්‍රයේ විග්‍රහ වශයෙන් විස්තර වශයෙන් කියනවා පංචස්කන්ධසෝ උපපරික්කති. සත්තට්ඨාන කුසලෝ භික්කවේ භික්ඛු ත්‍රිවිධූප පරික්කී ඉමස්මින් ධම්ම විනේ කේවලී උසුතවා උත්තම පුරිසෝති උච්චති. උත්තම පුරිසෝති උච්චති කිව්වේ අරහතුන් වහන්සේ අරහත් තත්වයට ප්‍රඥා විමුක්තියට පත් වූ උත්තමයා. ධම්ම විනේ කේවලී. ධම්ම කිව්වේ හේතුඵල ධම, විනේ කිව්වේ ණය විනය. යෝ ධම්මෝ යෝ විනයෝසෝ භාසිතබ්බෝ තම ධම්ම විනේ කේවලී. උසිතවා මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වෙන් වූ සිතකින් එමනන වීත රාගී වීත දේශී වීත මෝහී කියන එකයි උසිතවා උත්තම පුරුෂෝති උත්තති අරහත් තත්වයට පත් වෙනවා අරහත. මේකට පියවර හතක් මෙතන කියලා තියෙනවා. ඉද භික්කවේ භික්ඛු රූපං පජානාති පළවෙනි පියවර. රූපං පජානාති රූප සමුදයං පජානාති දෙවෙනි පියවර. රූප නිරෝධං පජානාති තුන්වෙනි පියවර. රූප නිරෝධගාමිනින් පටිපදම් පජානාති හතරවෙනි පියවර. පස්වෙනි පියවර රූපස්ස අස්සාදම් පජානාති රූපස්ස ආදීනවම් පජානාති
රූපස්ස නිස්සරණම් පජානති පියවර හතයි. රූපය පිළිබඳව. රූපය පිළිබඳව රූපම් පජානාති, රූප සමුදයම් පජානාති, රූප නිරෝධම් පජානාති, රූප නිරෝධගාමිනින් පටිපදම් පජානාති. මේ හතර රූපය පිළිබඳ. ඒ වගේම වේදනාව වේදනම් පජානාති, වේදනා සමුදයම් පජානාති, වේදනා නිරෝධම් පජානාති, වේදනා නිරෝධගාමිනින් පටිපදා. ඒ වගේම සංඥා. සංඥා පටිපදානාති රූප පජානාති, සංඥා සමුදයම් පජානාති, සංඥා නිරෝධම් සංඥා නිරෝධගාමි. ඒ වගේම සංකාර. මේ රූප වේදනා සංඥා සංකාර අවසාන වශයෙන් විඥාන. විඥානං පජානාති, විඥාන සමුදයම් පජානාති, විඥාන නිරෝධම් පජානාති, විඥාන නිරෝධගාමිනී පටිපදම් පජානාති. හතර ගානේ තියෙනවා පාඨම. පංචස්කන්ධයේ කොටස් පහටම හතර ගානේ තියෙනවා. මේ පංචස්කන්ධය උපාදානයෙන් මිදෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ හතරෙන් කියන්නේ චතුරාර්ය සත්‍ය. රූපම් පජානාති, සමුදයම් පජානාති, නිරෝධම් පජානාති, නිරෝධගාමිනී පටිපදා. ඇත්ත වශයෙන්ම මේක තියෙන්නේ දෙකයි, සමුදය නිරෝධය. සමුදය නිරෝධ කරනවා නම් ඒක දිගටම කරගෙන යනවා නම් නිරෝධගාමිනී පටිපදම් පජානාති. මේ කියන්නේ මේ මුල් පද පීලි හතරෙන් චතුරාර්ය සත්‍ය, චතු අරිය සත්‍ය. දෙවෙනි පීලි තුනෙන් අස්සාද රූපස්ස අස්සාදම් පජානාති, ආදීනම් පජානාති, නිස්සරණම් පජානාති. ඒ වගේම වේදනා සංඥා සංකාර විඥාන පහම අස්සාදම් පජානාති, ආදීනම් පජානාති, නිස්සරණම් පජානාති. මේ කියන්නේ අස්සාද ආදීනව නිස්සරණ ඔබට තේරේ ඉස්සරහට කියනකොට අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්ම. එහෙම නැත්නම් තිලක්කනේ. එතකොට මේ පියවර හත ඔබට මේ විදිහට කිව්වට දැන් පියවර හතේ රූප පිළිබඳව පියවර හතක්, වේදනා හතක්, සංඥා හතක්, සංකාර හතක්, විඥාන හතක්. මේ පංචස්කන්ධය එක වචනකින් කිව්වොත් පංචස්කන්ධය පිළිබඳව පියවර හතක්. එකයි කිව්වේ පංචස්කන්ධ සෝප පරික්කටි. ඒ පියවර හත දෙකකට බෙදෙනවා. පළවෙනි පියවර හතර චතුරාර්ය සත්‍ය, දෙවෙනි පියවර තුන තිලක්කණි. අනිත්‍ය දුක්ඛං විපරිණාම ධම්ම. දැන් මේක තමා මේ පංචස්කන්ධ සෝ උපපරික්කටි. මේකේ විශේෂයක් තියෙනවා. දැන් මෙතන තියෙන්නේ රූප නෙමේ, අපි එකක් ගමු රූප. ඔන්නම් වේදනා ගත්ත හැකි, ඔන්නම් සංඥා ගත්ත හැකි, ඔන්නම් සංකාර ගත්ත හැකි, ඔන්නම් විඥානං ගත්ත හැකි. මේ හතේම තියෙන්නේ රූප නෙමේ රූපං බිඳුවක් දාලා, වේදනා නෙමේ වේදනා සමුදයං, මේ රූප සමුදයං, සමුදය නෙමේ සමුදයං, නිරෝධ නෙමේ නිරෝධං, ඒ වගේම නිරෝධ ගාමිනින් පටිපදං බිඳුවක් දාලා තියෙනවා. ඒ වගේම අස්සාදං ආදීනවං නිස්සරණං හතේම අග බිඳුවක් දාලා. මොකද්ද මේකේ? මේකේ ලොකු විශාල තේරුමේ වෙනසක් තියෙනවා. මේ බිඳුවේ දැන් අපි බුද්ධං සරණං, එමණනම් ගච්ඡාමි සරණං බුද්ධං. මේ බිඳුවේ ලොකු හරයක් අර්ථයක් වෙනසක් මාගදී භාෂාවේ තියෙනවා. මේ බිඳුවේ අර්ථය කවුරුත් තේරුම් ගත යුතුයි. නමුත් කවුරුත් හිතන්නේ මේකේ ලොකු වෙනසක් තියෙනවා කියලා. මේකේ තියෙනවා පුදුමාකාරයේ වෙනසක් මේ බිඳුවේ. මේ බිඳුවෙන් කියන්නේ මේක මේ ක්‍රියාකාරකම මේ සමුදයං නිරෝධං, නිරෝධ ගාමිනින් පටිපදං, අස්සාදං ආදීනවං ආදීනව නිසරණං දිගටම කන්ටිනියු කරන්න ඕන. එහෙම නැත්නම් එක දිගට පාත්ත කරනවා. අජින්නව අකණ්ඩව දිගටම කරගෙන යන්න ඕන වර්තමාන මොහොත. එහෙම නොකළොත් සමුදය උපදිනවා. අර සමුදය නිරෝධ වෙන්නේ නැහැ. සමුදය උපදිලා අනුසය උපදිලා පැවැත්මට බැඳෙනවා. එතකොට මේක දැන් මේ මාගදී භාෂාවේ තියෙන ලොකුම ගැඹුරු හරයක් අර්ථයක්. මේ මාගදී භාෂාවෙන් නිසා මේක වෙන කොහෙවත් භාෂාවක කියන්නත් බෑ.
මගදී භාෂාවේ මේ බින්දුව දාලා තියෙනවන යම් කිසි තැනක ඔය බින්දුවේ බුද්ධං ධම්මං සංඝං චරණං මේ වගේ හැම තැනම තියෙනවා. මෙතනක් තියෙනවා රූපං සමුදයං නිරෝධං නිරෝධ ගාමිනින් පටිපදං අස්සාදං ආදීනවං නිසරණං. පියවර හතේම බින්දුවක් තියෙනවා. ඒ කියන්නේ මේක දිගටම වර්තමාන මොහොතේ ඔය ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ගියත් නෑවත් කෑවත් බිව්වත් වැසිකිලි කැසිකිලි ගියත් වාහනයක් කෙලෙව්වත් ඕන වෙලාවක කරමින් ඉන්න පුළුවන්කමක් තියෙන නිසායි එහෙම කිව්වේ. ඒක පුළුවන්. අනික ඕන වැඩක් කරන ගමන් මේකත් කරන්න ඕන. කළ යුතුයි කරමින් ඉන්න ඕන. ඒකයි මේකේ තේරුම. දැන් බුදුහාමුදුරුවෝ මේ පියවර හත හතර පහ 35යි රූප පිළිබඳව හතයි වේදනා පිළිබඳව හතයි සංඥා පිළිබඳව හතයි සංකාර පිළිබඳව හතයි විඥානම් පිළිබඳව හතයි හතර පහ 35යි 35 තමයි මේ පංචස්කන්ධය පිළිබඳව පංචස්කන්ධ සෝප පරික්කත පියවර හතකින් උදුරා දාන මේ පියවර හතම එකින් එක උදුරා දැමීම භව උදුරා දැමීම වෙන මොකක්වත් නෙමෙයි උදුරා දාන්නේ රාග භව දේශ භව මෝහ භව තුනම උදුරා දාන්න පුළුවන්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මේ හත හඳුන්වා දීලා මතු කරලා පෙන්වලා දීලා උද්දේශයක් හැටියට ඊට පස්සේ එකින් එක ගන්නවා. ඉස්සෙල්ලාම ගන්නවා රූප. මොකද්ද මේ රූප? කතමාච බික්කවේ රූප. රූපනේ රූපං. චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. චත්තාරෝ මහා භූතා කිව්වේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර. මේ මහා භූත හතර කියන එක මේ පැවැත්ම තුළ විශ්වය තුළ මේ පෘථිවිය තුළ මේ ලෝකය තුළ හෝ අභ්‍යවකාශය තුළ හෝ චක්‍රාවාට තුළ හෝ තියෙන සියලුම දේ චත්තාරෝ ච මහා භූතා. ඒ චත්තාරෝ ච මහා භූතා වලින් පුද්ගලයෙකුට කෙනෙකුට උපාදාය රූප හැටියට උපාදානීය කරගන්න පුළුවන් මේ මහ පොළොවේ තියෙන පස් වලින් නිය පිටට ගත්ත නිය පස් පොඩ්ඩක් වාගේ සුළු කොටසක්. ඒ සුළු කොටස තමන් අර චතුන්නංච මහා භූතානං උපාදාය රූපං හැටියට ගන්න. එතකොට අර මහා භූත හතරෙන් තමයි ණයට ගන්නෙ මේ පොඩි කොටස. මේ පොඩි කොටස තමයි උපාදාය රූපං වූ සියලු දෙනාට මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උදව් කරන්නේ උපකාර වෙන්නේ නිවන් දකින්නට බාධා වෙන්නේ මේ සියලු දේ. තණ්හාවෙන් උපාදානය කරගන්නේ ඔය නිය පිටට ගත්ත පස් පොඩක් වගේ. හැබැයි ඒ පස් පොඩේ තියෙනවා ඔය පහම. ඔය චත්තාරෝච මහා භූත හතරම. බුදුහාමුදුරුව මේක විග්‍රහ කළා ඉදං උච්චති භික්කවේ රූපං. මේක තමයි රූප කිව්වේ. එතකොට මේ චත්තාරෝච මහා භූතා උපාදාය රූපං හැටියට ගන්නවා. ඒක විග්‍රහ කළා ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර තමයි හතර වෙන මොකක්වත් නෙමෙයි. ඒක තමයි රූප හැටියට උපාදාය. දැන් ඇයි මේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතරෙන් උපාදාය රූප හැටියට සියලු පුද්ගලයෝ ඔබ සියලු දෙනාත් බුදුහාමුදුරුවොත් අරහතුන් වහන්සේ දෙවියෝ බ්‍රහ්මයෝ ඊශ්වරයෝ භූතයෝ තිරිසන් කුරා කෝමියා නයා පොළඟ හැම සතෙක්ම ගැන්නේ මේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර. මේ මහා භූත හතර ගන්නේ ආහාර සඳහා. මේ සිංහල භාෂාවේ කියපු ආහාර එහෙම නෙමෙයි. මේ සිංහල භාෂාවේ කියන වචනේ සිංහලම් කියන වචනේ ආහාරයි මාගදී භාෂාවේ බුද්ධ භාෂිතේ ආහාරයි දෙකක්. මෙයා පටලවා ගත්ත තැන තමයි විනාශ වෙලා තියෙන්නේ. චත්තාරෝච මහා භූත ආහාර සමුදයක්. මේ ආහාර සමුදය කිව්වේ අර කය බලියන් ආකාර ආහාර, කබලින්කාර ආහාර, මනෝ සංචේතන ආහාර, මනෝ සම්පස්ස ආහාර, විඥාන ආහාර. මේ ආහාර වර්ග හතරම සඳහායි අර මහා භූත හතර ආහාර සඳහා ගන්න සමුදියෝ. ආහාර සමුදියෝ රූප සමුදියෝ.
යම් කිසි කෙනෙක් මේ ආහාර වර්ග හතරම ගන්නේ ඔය කබලින්කාර ආහාර ඕලාරිකංවා සුකුවන්වා දෙකකට බෙදෙනවා. මනෝ සංචේතන ආහාර, මනෝ සම්පස්ස ආහාර, විඥාන ආහාර. මේ ආහාර වර්ග සියල්ලම සඳහායි මේ රූප සමග සමුදේ වෙන්නේ. රූප ආහාර කොට ගන්න. මේ ආහාර සමුදේ වීමත් සමග පැවැත්ම දිගටම පවත්වාගෙන යනවා. ණය වෙනවා. ගනුදෙනුකොට පැටලෙනවා. නමුත් පුද්ගලයෙකුට පුළුවන්, ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට පුළුවන් ආහාර නිරෝධෝ රූප නිරෝධෝ කර. රූප නිරෝධ කරන්න පුළුවන් ආහාර නිරෝධ. මේ නිරෝධ කියන වචනේ මේ දැන් අද බොහෝ දෙනෙක් වැරදියට සම්පූර්ණයෙන්ම වැරදියට තේරුම් අරගෙන තියෙනවා, තේරුම් කරනවා. වාර්ගාමුදුරුවොත් මේක වැරදියට තේරුම් කළා නිර්උදා කියලා. මේක නිර්උදා කියන කතාවක් නෑ. මේක තියෙන්නේ නැති කිරීමක් නෙමෙයි. නිරෝධ කියන්නේ නැති කිරීමක් නෙමෙයි, නිරුද්ධයති. නිරුද්ධයති කියන එක ඉස්සෙල්ලාම ඔබ බෞද්ධයෙක් හැටියට තේරුම් ගත යුතුයි. මේක තේරුම් නොගෙන, මේක හරියට තේරුමක් නැතුව ඔබට සමුදය නිරෝධ කරන්න බෑ. මේ සමුදය ආහාර සමුදය නිරෝධ කළ යුතුයි, වේදනා සමුදය නිරෝධ කළ යුතුයි, සංඥා සමුදය නිරෝධ කළ යුතුයි, වේගය ආවේගය නිරෝධ කළා, සංකාර සමුදය නිරෝධ කළ යුතුයි, කළ හැකි විඥාන සමුදය නිරෝධ කළ හැකි කළ යුතුයි. එතකොට මේක සමුදයයි නිරෝධ කරන්න, වෙන මොකක්වත් නෙමෙයි. මේ ආහාර නිසා සමුදය උපදිනවා, වේදනා නිසා සමුදය උපදිනවා, සංඥා නිසා සමුදය උපදිනවා, සංකාර නිසා සමුදය උපදිනවා, විඥාන නිසා සමුදය උපදිනවා. මේක තමයි මේ චත්තාරෝහිත මහා භූත ඇටියෙද මේ පැවැත්මට හේතුව. මේ නිරෝධ කියන එක වචනේ හරියටම නිවැරදිවම ප්‍රායෝගිකවම තේරුම් ගන්න ඕනේ. මේ නිරෝධ කියන එක තේරුම් ගන්න උදාහරණයක් කියා දෙන්නවා. මේ උදාහරණේ කියන්නේ නැතුව මේක තේරුම් ගන්න බෑ. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ ඒ රටේ සැවැත් නුවර ඉන්න කාලේ කොසල් රජුරෝ බුදුහාමුදුරුවන්ට දානයක් දෙන්න හිටලා මල්ලිකා දේවියත් එක්ක අර බොහොම උසස් තත්ත්වයේ රාජභෝජන පිළියෙල කළා, අගහස් දානයක් පිළියෙල කළා. ආරාධනා කළා බුදුහාමුදුරුවන්ටත් ශ්‍රාවකයන්ටත් මහා සංඝරත්නයටත් රජගේ දිට්ඨිලානේ වට වල්ලනා. බුදුහාමුදුරුවෝ වැඩම කළා. රාජසේවකයෝ රජුරුව දේවිය සියලු දෙනා එක්කහුවෙලා සකස් කරගත්තා වූ, පිළියෙල කරගත්තා වූ ඒ ප්‍රණීත රාජභෝජනය ඇති වෙන තෙක්, අට වහනතෙක් ඇති වෙන තෙක් පූජා කළා පිළිගන්නවා. බුදුහාමුදුරුවොත් බොහොම ඒ ප්‍රණීත රාජභෝජනය බොහොම ප්‍රියමනාපසේ රස කර ඒ ආහාරය රස වින්දා. ඒ ආහාරය රස වින්දා. ඊට පස්සේ පාත්‍රයෙන් දානවල දෙවිවරුලා පාත්‍රය අත හොදලා අත ගත්තට පස්සේ ඒ රාජභෝජනය ගැන බුදුහාමුදුරුවෝ ආයි සංසන්දනය කරන්නේ නැහැ, හිතන්නේ නැහැ, මනින්නේ නැහැ, කෝදුවක්. දැන් ඊගාව දවසේ බුදුහාමුදුරුවන්ට රජගෙදරින් ආරාධනයක් නැහැ, සිටුගෙදරකින් ආරාධනයක් නැහැ. වීටියේ යවහ දැන් වීටියේ දුගී පැල්පත් වලින් පිණුසිඟා වනින සිද්ධ වුණා. සිද්ධ වෙනකොට වීටියේ මිනිසුන්ට රාජභෝජන නැහැ, තිමුණි යවහල් දානයක්. යවහල් කියන්නේ බොහොම කටුක මේ නිසරු ආහාරය. දැන් බුදුහාමුදුරුවෝ අර ඊයේ ගත්ත රාජභෝජනයයි අද මේ ලැබෙන යවහල් දානයයි මේ ටික සංසන්දනය කළා නම් රෝද ගැහුවා. දැන් පෘථග්ජන මිනිස්සු ඕක සංසන්දනය කරනවා. පෘථග්ජන මිනිස්සු සංසන්දනය කරනවා. මෙන්න මේක තමයි රෝද ගැහීම. මේක නොකිරීම තමයි උපේක්ෂා සිටින් නිරෝධ කිරීම. එතකොට මේ රෝදන කරනවා කියන්නේ, නිරෝධ කරනවා කියන්නේ, නිරුජ්ජති කියන්නේ අර
අපි ඊය කෑව හොඳ ප්‍රියමනාප ආහාරයයි අද ලැබෙන අප්‍රියාමීරියාද ආහාරයයි පිළිබඳව කෝදුවක් මිම්මක් දාලා මැන්නොත් මැනලා මේ ආහාරය ප්‍රතික්ෂේප කළොත් අර ආහාරයට ඇලුනොත් රාගයයි දේශයයි දෙකම එනවා රෝධ ගැහීම නිසා. රෝධ නොගැහුවොත් අර ඊ ආහාරයට ඇලුනෙත් නෑ, අද යවහල් දානයට ගැටුනෙත් නෑ, සමුදය උපදින්නේ නෑ. සමුදය උපදින්න. එතකොට මේ නිරෝධ කරනවා කියන්නේ මේ හිතෙන් තමා රෝධ ගන්න. දැන් අපි හිතමු ඔබ සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙක් හැටියට කඩේකින් ආප්ප ගේන්න පුරුදු වෙලා තියෙනවා. ආප්ප ගන්න ඔබ තෝරාගෙන තියෙනවා කඩපේලියේ ටවුන් එකේ ආප්ප කඩ 10ක් 15ක් 20ක් තියෙනවා. ඔබ එක කඩේකින් ආප්ප ගේන්න පුරුදු වෙලා තියෙනවා, තීරණය කළා තියෙනවා, ගෙදර කවුරුත් කියලා තියෙනවා මේ කඩේ ආප්ප හොඳයි, රසයි, ප්‍රියයි, මනාපයි. ඒකෙන් තමයි ආප්ප ගේන්නේ. දැන් ඔන්න ඔබේ ගෙදර කෙනෙක් කවුරු හරි ආප්ප ගේන්න ගියා කඩේට. ආප්පනේ ගේන්න ගියේ කඩේ වහලාද. දැන් තව කඩ තියෙනවා අනිත් ප්‍රතිපාරේ. වෙන කඩේකින් ආප්ප ගෙනවා. ආප්ප ගේන්න ගියේ දැන් ඔන්න ආප්ප අරගෙන ගෙදෙට්ට ආවා. දැන් ගෙදෙට්ට ඇවිල්ලා කිව්වා කියනවා එක පාට අද අපේ කඩේ ආප්ප කඩේ වහලා අද අර එයා පැත්තේ අනික් කඩේ අපෝ අපි ඔය කඩේ ආප්ප ගන්න. මොකද උනේ? ක්‍රෝධ ගැහුවා, ගැටුණා, විරුද්ධ වුණා. මේක තමයි සියලු පෘථග්ජන පුද්ගලයෝ මිම්මක් හදාගෙන සමහර විටක අර අලුතෙන් ගෙන ආප්ප කඩේ ආප්ප අර කඩේට වඩා මේ රසකාරක දාලා නැහැ, අරව දාලා නැහැ, මේව දාලා නැහැ. නමුත් අර සෞඛ්‍ය සම්පන්න වෙන්නත් පුළුවන්, අර විෂකාරක මොකවත් නැති වෙන්නත් පුළුවන්. ඒ ආප්ප කඩේ ඇත්ත වශයෙන් ක්වලිටි එක හොඳ වෙන්න පුළුවන්. නමුත් මේ ආප්ප කඩේ කරලා තියෙන්නේ මොකද? රසකාරක දාලා, අරව දාලා, මේව දාලා පුද්ගලයාගේ හිත ගන්න හදලා. ඒකින් ද ඔබ මුලා වුණා. දැන් ඔබ රෝධ ගහන්නේ. අර රෝධ ගැනීම තමයි අර ආප්ප ප්‍රතික්ෂේප කළේ. අර මේ කඩේට ආප්ප වලට ඇලීම තමයි මේක. මේක සියලු දේට එක්කෙනෙකුට එක දෙයකට, එක ධර්මතාවයකට, එක අවස්ථාවකට නෙමේ, එක පුද්ගලයෙකුට නෙමේ, එක කාරණයකට නෙමේ, හේතුවකට නෙමේ, හැම දෙයකටම පෘථග්ජන පුද්ගලයා මිම්මක් හදාගෙන කෝදුවක් හදාගෙන මානය කියලා කියන එකට දිට්ටිගත වෙලා අර අපකඩේට දිට්ටිගත වෙලා කටයුතු කරනවා. ඒ අනුව රෝධ ගහනවා. මේ රෝධ ගැහිම නැවැත්තුවොත් හිතෙන් එහෙමනම් උපේක්ඛාසිතින් කටයුතු කරන්න ඕනේ. එහෙමනම් හිතේ උපේක්ඛාසිතක් තියෙන්න ඕනේ. අර රාජභෝජනයත් මේ යවහල් දානයත් ධාතු මනසිකාරය වැඩුවොත් මේ හතරෙම තියෙන්නේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර. වෙනසක් නැහැ. අර යවහල් දානයේ තියෙන්නේ තාපෝ තේජෝ ආයෝ පඨවි, අර රාජභෝජනයේ තිබුණේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර. ධාතු මනසිකාරයෙන් කටයුතු කළා නම් ඒ දෙකෙන් එකකටවත් ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ, මුලා වෙන්නෙත් නැහැ. ඒක නිසා ඒකයි මේ ධාතු මනසිකාරය අවශ්‍ය වෙන්නේ. එතකොට අර රෝධ ගහන්නේ නැහැ, නිරෝධ නිරුජ්ජති. ඒකේ සංසන්දනය කරන්නේ නැහැ. අරකට ඇලෙන්නෙත් නැහැ, මේකට ගැටින්නෙත්. දැන් මේ ඇලීමයි ගැටීමයි වෙන්නේ මුල් වෙන්නේ ඇලීමටයි ගැටීමටයි මුල් වෙන්නේ රෝධ ගැහීම. එතකොට මේ රෝධ ගැහීම නැවැත්තුවොත් අර ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. එමනන රූප නිරෝධෝ ආහාර නිරෝධෝ. රෝධ ගැහීම කියන එක නැටි කිරීම හරි නිර්රුදා කියන බාරකාම්ද්‍රෝධන වචනේ හරි නෙමෙයි. දෙකම වැරදි. මේ රෝධ ගැහීම හිතෙනුයි රෝධ ගන්න, හිතෙනුයි සංසන්දනය කරන්න, හිතෙනුයි චිත්ත සන්තානි චිත්ත වීටිගේ රවුම් ගහන්න. සංචේතනාපයත් වීම රෝධ ගැහීම, සම්පස්ස වීම රෝධ ගැහීම, සංකාර කිරීම රෝධ ගැහීම. ඔය තුනේම එකතුව රෝධ ගැහීම. ඒ නිසා සමුදේ බිහි වෙනවා. රෝධ නොගැහුවොත් සමුදේ බිහි වෙන්නේ නැහැ. රෝධ නොගැහුවොත් අර රූප නිරෝධෝ ආහාර නිරෝධෝ. මේ ආහාර නිරෝධ කිරීම කියන්නේ ආහාර නොගැනීම නෙමෙයි. බුදුහාමුදුරුවෝ අර රාජභෝජනය
බොහොම ප්‍රනීතරයේ භුක්තිවින්ද ගත්තා පිළිගැන්නවා. ඒකන මේ ආහාර නිරෝධයකයන්. අර ඊගාවට තමන්ට දැන් මේ දානය වලඳලා රජගෙදර පාත්‍රය අත ගත්තට පස්සේ ඒ රාජභෝජනය පිළිබඳව මේ මතුවට කිසිම වෙලාවක කාම විතක්ක විචාර පවත්තන්න. සංසන්ධනය කරන්න. මේක දිගේ රෝධ ගන්න. අර මෙහෙම රසයි මෙහෙම රතයි කියලා හිතන්නෙත් නෑ. කතා කරන්නෙත් නෑ. මොකක්වත් නෑ. න නන්දති න අභිවදති න අජ්ජාසාය චිත්තති. එහෙම වුණොත් තණ්හානුසය එන්නේ නෑ. එහෙම වුණොත් අර රාජභෝජනයට තණ්හානුසය එනවා. අර යවහල් දානයට පටිඝානුසය උපදිනවා. අර අවිද්‍යානුසය උපදිනවා. තුනම උපදිනවා. ඒක නිසා ඒක තමයි සමුදය. එතකොට මේක දිගටම පවත්වාගෙන යනකොට අර නිරෝධගාමිනී පටිපදාව පූර්ණ. නිරෝධගාමිනී පටිපදාව පූර්ණය වෙන්නේ නැහැ නිරෝධ නොකළොත්. රෝධ ගැහුවොත්. රෝධ ගැහුවොත් නිරෝධගාමිනී පටිපදාව පූර්ණය වෙන්නේ නැහැ. එතකොට මේ නිරෝධගාමිනී පටිපදාව තමයි ඔබ හැම දෙනාට ඔය බුද්ධාගමේ උගන්වලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන මේ සමුදය ඔය නිරෝධ කරන්නට දිගටම කරගෙන යන වැඩෙන් සිද්ධ වෙන දේ තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත සම්මා වායාම සම්මා සති සමාධි අට හැටියට තියෙනවා. ඒක පූර්ණ වෙන්නේ නැහැ නිරෝධ කලේ නැත්නම්. නිරෝධ කළොත් ඒක ඉබේම පූර්ණ වෙනවා. ඒක නිසා මේ නිරෝධගාමිනී පටිපදාව පූර්ණය වෙන්නේ නැහැ සමුදය නිරෝධ නොකළොත්. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක මේ සතර කමඨාන් වැඩීමෙන් නිරෝධ වෙනවා. සතර කමඨාන් වඩන්නෙම නිරෝධ කරන්න. ඒකට සතර කමඨාන් හරියට වඩනවා නම් මේ ආහාර කොටස නිරෝධ වෙනවා. ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. ඒ අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වෙනවා. ඒ අනුව සම්මා දිට්ඨි සම්මා සංකප්ප පූර්ණ වෙනවා. මේක තමයි චතුරාර්ය සත්‍ය රූපේ පිළිබඳව. දැනගත යුතු දේ තමයි ආහාර සමුදයෝ රූප සමුදයෝ. කළ යුතු දේ තමයි ආහාර නිරෝධෝ රූප නිරෝධෝ. ඒක තමයි සමුදය නිරෝධ කිරීම. ඒක දිගටම කරගෙන යාම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වෙන නිරෝධගාමිනී පටිපදා. දැන් හතරයි. ඒ හතර තේරුම් අරගෙන කරනකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොට සමුදය නිරෝධ වෙනකොට සම්මා දිට්ඨියටපත් වෙනවා. අර සම්මා දිට්ඨියටපත් වීම තමයි ආර්ය නිරෝධගාමිනී පටිපදාවේ පළවෙනි පියවර. සම්මා දිට්ඨි. සම්මා සමාධියටපත් වෙනවා. දැන් ඊට පස්සේ ඊගාව තුන. මොකද්ද? ආස්වාදං ආදීනං නිස්සරණ. මේක ඊට පස්සේ විග්‍රහ කරනවා. යං රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං. යං රූපං පටිච්ච. පටිච්ච නූනොත් උප්පජ්ජති සුඛං සෝමනස්සං හෝ වෙන්නේ නැහැ. යමක් උපදින්නේ නැහැ. පටිච්ච වීමෙන්ම තමයි උපදින. අර චක්කුංච පටිච්ච රූපේච උප්පාදති උප්පජ්ජති චක්කු විඥාන. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. චක්කුංච න පටිච්ච රූපේ චයනක් නැ අනුපාදෝ අනුපාදෝ. චක්කුංච පටිච්ච රූපේච තුනක් තියෙනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. චක්කුංච න පටිච්ච රූපේ චයනක් නැ අනුපාදෝ නිබ්බාන. මේ උප්පාදෝ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති උප්පාදෝ. උප්පාදෝ පවත්තම් පවත්ත නිමිත්තන් නිමිත්ත ගතින් ගති ආයවනං ආයවනං නිබ්බති නිබ්බති උපපත්ති උපපත්ති ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්බවත්. පටිච්ච සමුප්පාද ධර්ම. මේ ඔබ හිතනවා නම් මේ ආගමේ උගන්නන
අර අවිද්‍යාපච්චයා සංකාර විතරයි කියල පටිච්ච සමුප්පාද ධර්මය නෑ. මේ පටිච්ච සමුප්පාද ධර්මය බුද්ධ දේශනාවේ මහානිධාන මහාපදාන සූත්‍රවල පටිසම්බිධාමග්ග ප්‍රකරණේ තව සිය ගණනක් ආකාරයේ පටිච්ච සමුප්පාද විග්‍රහයන් තියෙනවා. මේකත් මේ කියන එකත් බලවත්ම නිවැරදිම ප්‍රායෝගිකම පටිච්ච සමුප්පාද විග්‍රහය. ඒක නිසා මේ ඔය අද බුද්ධාගමේ පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ එකම එකක්. ඔය විභංග ප්‍රකරණේ සංච නිර්දේශයේ තියෙනවා 96 ආකාර වූ පටිච්ච සමුප්පාද විග්‍රහයක්. ඒකෙන් එකක් විතරක් අරගෙන බුද්ධාගමේ ඔය අවිද්‍යා පත්‍ය සංකාර ඒක විතරක් නෙමේ පටිච්ච සමුප්පාද ධර්ම. හැම තැනකම පටිච්ච සමුප්පාද විග්‍රහයක් තියෙනවා. තව නොයෙකුත් විවිධ ආකාරයට කරපු බුද්ධ දේශනා. ඒකත් තේරුම් ගන්න ඕන. හැබැයි ඒක තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒක තේරුම් ගත්තට පස්සේ තමයි මේ යං රූපං පටිච්ච උප්පජ්ජිත සුඛං සෝමනස. දැන් මේකේ මෙතන බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ එක පැත්තයි. යං රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං. නමුත් යං රූපං පටිච්ච උප්පජ්ජති දුක්ඛං දෝමනස්සනුත් වෙනවා. යං රූපං පටිච්ච උප්පජ්ජති අදුක්ඛම අසුඛනුත් වෙනවා. තුනම වෙනවා. යං රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං ප්‍රියමනාපනම් රූපේ. උප්පජ්ජති දුක්ඛං දෝමනස්සං ඒ රූපේම අප්‍රියමීරි. ඒ වගේම අදුක්ඛම අසුඛං ඒ රූපේම සංසන්දනය කළොත් මැන්නොත් තව එකක් එක්ක. එනිසා මේ තුන් ආකාරයි සුඛං සෝමනස්සං දුක්ඛං දෝමනස්සං අදුක්ඛම අසුඛං. අර වේදනා තුන. අර ඊයේ චක්කු සූත්‍රයේ කිව්වේ පිය වේදනාව, සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, අදුක්ඛම අසුඛ වේදනාව. ඔය තුනම උපදිනවා. උපදින්න පුළුවන්. යං රූපං. මේ මොකද්ද යං රූපං කිව්වේ? මේක තේරුම් ගන්න ඕනේ යං රූපං කිව්වේ මොකද්ද කියලා. මේ සිංහල භාෂාවේ තියෙන රූප කියන අර්ථයක් හරයක් එහෙම නෙමෙයි. මේ සිංහල භාෂාවෙන් කල්පනා කරලා හිතන වැඩ කළොත් මේ මාගදී භාෂාවේ වචන වලට සහ මුලින්ම විකෘතියක් වෙනවා, ධර්මයේ අධර්මයක් වෙනවා, වැරදි වෙනවා. යං රූපං කිව්වේ මේ ඇහෙන් දකින චක්කු රූප එකක්, කනට ඇහෙන සෝත රූප තව එකක්, නාසයට එන ගන්ධ රූප තව එකක්, දිවට එන ජීවහා රූප රස රූප තව එකක්, කයට ලැබෙන පොට්ටබ්බ පහස රූප තව එකක්, මනසට එන අරමුණු වන ධම්ම රූප තව එකක්. හයයි. චක්කු සෝත ගාන ජීවහා කාය මනෝ හයටම රූප එනවා. ඒ ඔක්කොම රූප. බුද්ධ දේශනාවේ යං රූපං කිව්වහම ඒ රූප ප්‍රියමනාප සුඛ සෝමනස්ස සහගත රූප වෙන්න පුළුවන්, දුක්ඛ දෝමනස්ස සහගත රූප වෙන්න පුළුවන්, අදුක්ඛම අසුඛ රූප වෙන්න පුළුවන්. 6 + 3 = 18. යං රූපං කිව්වහම ওই 18ම අදාළයි තව තියෙනවා. 18ෙන් ඉවර වෙන්නේ නැහැ. ඔය රූප මනසට ලැබුණේ ඒවා අතීතේ අතීත රූප, අනාගත රූප, වර්තමාන රූප, දුර රූප, ළඟ රූප, සියුම් රූප, කටුක රූප, හීන රූප, ප්‍රණීත රූප, සාන්තිකේ වාදුරේ ළඟ රූප, දුර රූප 11යි. මේ 11මත් ඔය කියන සියලු දේ ඔය දැන් ඔබ ඉඳගෙන ඉන්න ඔය ඉරියව්වෙදිත් ඔබේ හිතට අරමුණු වෙන්න පුළුවන්, කරගන්න පුළුවන්. අරමුණු වෙලා සමුදේ උපදින්නත් පුළුවන්. යං රූපං පටිච්ච උප්පජ්ජති සුඛ සෝමනස්ස සාගත ආස්වාදයක් එන්න පුළුවන්. අයං රූපස්ස ආස්වාදෝ. මේක තමයි ආස්වාදය. මේක තමයි ආස්වාදය. මේ ආස්වාදය ඔබ ලබනවා. එහෙන් ඔය මොන ආකාරයකට හෝ යං රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං උපදීනෝ. සුඛ සෝමනස්ස සාගත ප්‍රිය මනාප ආමිෂ සෝයක් ලබනවා. හැබැයි මේ ඔබ ඒ ලැබූ ආස්වාදය සුවය ආමිෂ සුවය ඔය ආකාරයට ඔබට ඕ විශ්වකර්මයෙකුට හෝ මොන බලවතෙකුට හෝ රජෙකුට හෝ දෙවියෙකුට හෝ ඔය ආස්වාදය
ඒ ස්වරූපයෙන් ස්වභාවෙන් පවත්වන්න නවත්වන්න පුළුවන්කමන්නේ විපරිණාමී නිසා. දැන් මෙතන කිව්වා ඊට පස්සේ යං රූපං අනිච්චන් දුක්කං විපරිණාම ධම්මං. මේ රූපේ මේ ආස්වාදය නිච්චසේ පවත්වන්න බෑ අනිච්චං. සුඛසේ පවත්වන්න බෑ දුක්කං. මේක විපරිණාමයට පත් වෙනවා, වෙනස් වෙනවා. මේක තේරුම් ගත්තනම්, තිලක්කණේ තේරුම් ගත්තනම් අන්න ඒ පුද්ගලයා රූපේ ආදීනව දකිනවා. ආදීනව අවස්ථාව දකිනවා. ආදීනව කිව්වේ නව අවස්ථාව දකිනවා. පටිච්චසමුප්පාද විග්‍රහයේ ආදීනව අවස්ථාව පෙන්වලා තියෙනවා. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන නමයයි. මේ නමය දකිනවා. ආදීනව දකිනවා. මේක දැක්ක පුද්ගලයා මේක නිච්චසේ පවත්වන්න බෑ අනිච්චං, මේක සුඛසේ පවත්වන්න බෑ දුක්ඛං, මේක විපරිණාමයට පත් වෙනවා, මේක යථාපරිදි යථාභූත ඥාන දර්ශනයෙන් දැක්ක පුද්ගලයා යෝ රූපස්මි, මේ රූපේ ක්‍රී ඇති චන්දරාගය ප්‍රහාණය කරනවා, චන්දරාග විනේ පිහිටනවා. ඒකත් අර හේතුඵල ධර්මයට බහා ගල්පා චන්දරාගය ප්‍රහාණය කරනවා, ණය විනයට සසඳා බලා චන්ද්‍රාගෙන් විනයෝ විනේ පිහිටනවා. රූපය දැක්ක ආස්වාදයක් ලැබුවා, ආස්වාදයේ දිගේ පිනව පිනව රවුම් ගන්න අර සමුදය නිරෝධ කරනවා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කරනවා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං මෙනෙහි කිරීම නිබ්බිදා වෙනවා. නිබ්බිදාය වෙනවා. නිබ්බිදාය තමයි චන්ද්‍රාග විනේ පිහිටලා චන්ද්‍රාග ප්‍රහාණය කරනවා. ඉදං මුච්ඡති රූපස්ස නිස්සරණ. මෙන්න මේක තමයි නිස්සරණ. නිස්සරණේ කියේ චර බව නැවැත්වීම. නිච්චර. අර චර නම් තමයි නිච්චර. චර නම් කියන්නේ කරනකොට සිදු වෙනකොට ඒක සිදු වෙලා අවසානකොට ඒක නිස්චර වෙනවා. අර චර බව නැති කරනකොට චර නම් කරලා ඉවරනකොට නිස්චර. වචන දෙක එකයි, තේරුම එකයි. කරනකොට එකක්, සිදු වෙලා අවසන් වෙනකොට තව වචන. ඒ නිසා චර නිස්චර වෙනවා. චර නම් කරන්නේ. මේක තමයි මේ පියවර හත. මේ පියවර හත. එතකොට පළවෙනි පියවර හත චතුරාර්ය සත්‍ය අවබෝධ සමුදය නිරෝධය, දෙවෙනි පියවර තුන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. තිලක්කනේ. මෙතන තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත නෙමෙයි. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. කරමින් ඉන්නවා. මේක දිගටම කරමින් ඉන්නවා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. සෝ ඉදං රූපස්ස නිස්සරණ. මේක තමයි නිවන. මේක උදුරලා ගලවල යනවා කෙලෙස් මුල. දැන් මේක බුදුහාමුදුරුව මේ පියවරහත විග්‍රහ කළා. ඊට පස්සේ මේ පියවරහත තම ඉදිරියට ගෙනියනවා. ඉදිරියට ගෙනියන්නේ දැන් මෙතෙක්කල් මේ පියවරහතේම කිව්වේ පජානාති. දැන් අර ඉස්සල පිටේ තියෙන රූපං පජානාති, වේදනම් පජානාති, සංඥා පජානාති, ඒ වගේම සමුදයම් පජානාති, නිරෝධම් පජානාති, නිරෝධගාමිනී පටිපදම් පජානාති. පජානාති කියන්නේ ආර්ය ශ්‍රාවකයේ ආරම්භයේදීම ඒ තමන් තුළ ඇතිවන වෙනස දැනගෙන කරන ක්‍රියාකාරකම පජානාති. පෘථග්ජන පුද්ගලයේ මේක දන්නේ නප්පජානාති. පෘථග්ජන පුද්ගලයෙක්ගේ ස්වභාවය නප්පජානාති. සුතවත් අරිය ශ්‍රාවකයෙක්ගේ ස්වභාවය පජානාති. මේ පජානාති කියන තත්ත්වයට පත් වූ පුද්ගලයා යම් දෙයක් තමන් තුළ වෙනස ඇති වෙන අර සමුදය නිරෝධ කරන්න දන්නවා. ඒ පජානාති පුද්ගලයා තවත් ඉදිරියට යනවා. යේහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා.
යම් යෝගාවචරයෙක් වෙනවන ආර්ය ශ්‍රාවකයෙක් වෙනවන මේ මාර්ගයේ දිගටම කරගෙන යන පුද්ගලයා සමනාවා බ්‍රාහ්මනාවා. සමනාවා විතරක් නෙමේ බ්‍රාහ්මනාවා. ඒ බ්‍රාහ්මනා කිව්වේ මේ ආර්ය ශ්‍රාවකයාට මගඵල දැන් සමුදය නිරෝධ කරන නිසා සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා. දැන් ඒ බ්‍රාහ්මනා කිව්වේ සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයාට එහා යන පුද්ගලයා ඉදිරියට යන. ඒ පුද්ගලයා ඒහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මණාවා යං ඒවන් රූපන් අභිඥාය පජානාති නෙමේ. දැන් පජානාති වෙනුවට අලුත් වචනයක් ආදේශ කළා. අතන කිව්වේ රූපන් පජානාති, දැන් ඒවන් රූපන් අභිඥාය. ඒවන් රූප සමුදයන් අභිඥාය, ඒවන් රූප සමුදයන් නිරෝධං, ඒවන් රූප රූප අස්සාදම්, ඒ වගේම ආදීනවන් නිස්සරණම්. හතේම තියෙන්නේ අභිඥාය. මේක හොඳට කියලා බලන්න. එවන් රූපං අභිඥාය, එවන් රූප සමුදයං අභිඥාය, එවන් රූප නිරෝධං අභිඥාය, එවන් රූප නිරෝධගාමිනින් පටිපදං අභිඥාය, එවන් රූපස්ස අස්සාදම් අභිඥාය, රූපස්ස ආදීනවන් අභිඥාය, රූපස්ස නිස්සරණම් අභිඥාය. ඊළඟට තියෙනවා අන්න අර අවසාන නිට්ටාව, නිබ්බිඩාය විරාගාය නිරෝධාය පටිපන්නා තේ සුයි පටිපන්නා බුද්ධානුස්සතිය. දැන් මෙතන ඔබ හොඳට කල්පනා කරන්න සතර කමඨාන් නෙමෙයිද තියෙන්නේ. දැන් මේ මෙතන තියෙන්නේ නිබ්බිඩාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය බුද්ධානුස්සතිය. අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං මරණානුස්සති. ඊට පස්සේ මෙත්තානුස්සති, අසුභානුස්සති, පජානාති. මේ හතර කමඨහන් තමයි මේ වෙන වචන වලින් කිව්වේ. වෙන වචන වලින් කිව්වේ. එතකොට දැන් ඒ පුද්ගලයා තේ ඉමස්මින් ධම්ම විනයේ ගාදන්ති. යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාස ධම්මෝ කියන එක තමයි ධම්ම විනයේ ගාදන්ති. ධර්මයේ යෝ ධම්මෝ යෝ ධර්මයේ හේතුඵල ධම්මට බහා ගලපා බලනවා, ණය විනයට සතුනා බලනවා. ඒ පුද්ගලයා සුතවා අරිය ශාවකෝ සද්දස්ස කුල බුද්දස්ස. දැන් මගඵල ලැබූ පුද්ගලයා. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ අවසාන පියවර, අවසාන තත්ත්වයේ ඊගාවට විග්‍රහ කරනවා. යේචකෝකේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා ඒවන් රූපං අභිඥාය, ඒවන් රූප සමුදයං අභිඥාය, ඒවන් රූප නිරෝධං අභිඥාය, ඒවන් රූප නිස්සර නිරෝධගාමිනින් පටිපදං අභිඥාය, ඒවන් රූපස්ස අස්වාදං අභිඥාය, ආදීනවං අභිඥාය, නිස්සරණං අභිඥාය, රූපස්ස නිබ්බිඩාය විරාගාය නිරෝධාය අනුපාදා විමුත්තා තේ සුයිමුත්තා, යේ සුයිමුත්තා තේ කේවලිනෝ, ඒ කේවලිනෝ වට්ටන් තේසන් නත්ති. නත්ති නැවැත්තුව වට්ටන් වටය සංවටය හදා කටයුතු කරන එක නැවැත්තුවා. වටය කඩලා දැම්ම විවට්ට වුණා. ඒ පුද්ගලයා පඤ්ඤාපනාය විඤ්ඤාපනාය වුණේ නෑ. විඤ්ඤාපනායකමෙන් විඤ්ඤාණය මෙටෙක් කල් හදපු වට තුනම රාග වටය, ද්වේෂ වටය, මෝහ වටය කඩලා දැම්ම සකස් කිරීම නැවැත්තුවා. යෝ කේවලිනෝ වට්ටන් තේසම් සංවට්ට තුනම නැත්ති නැවැත්තුව හදන එක. අට තුනා අයි හැදෙන්නේ නෑ. අරහත් ඵලයට පත් වුණා, ප්‍රඥා විමුක්ති පත් වුණා, මගඵල ලැබුවා, අරහත් වුණා. මේක තමයි තේසං වට්ටන් නැත්ති පඤ්ඤාපනාය. මීට පස්සේ විඤ්ඤාපනාය නෑ. දැන් පඤ්ඤාපනාය විතරයි. පඤ්ඤාපනාය කිව්වහම ඒ පුද්ගලයා කොතනකවත් විඥාණයෙන් කටයුතු කරන්නේ නැහැ, වට හදන්නේ නැහැ. අර සමුදය නිරෝධ කරනවා. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය. දැන් මේ මෙතෙක් වෙලා මේ කිව්වේ මේ පඤ්චස්කන්ධයේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිඤ්ඤාණ කියන එකේ මේ රූපය පිළිබඳවයි මේ පිටුවේම දේශනා කළේ. දැන් මේ රූප නිසා ආහාර සමුදය. ආහාර නිරෝධ කිරීමෙන් රූප නිරෝධ වෙනවා.
ඒක එක කොටස පංචස්කන්ධ. ඊට පස්සේ දෙවෙනි කොටස ගන්නවා. දෙවෙනි කොටස කතමාච භික්කවේ වේදනා. දැන් ඉස්සල විග්‍රහ කළේ රූප, දැන් දෙවෙනි කොට වේදනා. දැන් අර මහාභූත හතර නිසයි රූප සමුදය වුණේ. හැබැයි වේදනා සමුදය වෙන්නේ මහාභූතින් ද නෙමෙයි, ආපෝතේජ වායුපටිහින් ද නෙමෙයි. ඒක නාම කොටස. නාම කොටසේ පළවෙනි කොටස තමයි වේදනා. වේදනා සමුදය ජයිමේ භික්කවේ වේදනාකාය. වේදනාකාය හැක්චක්ක සූත්‍රයේ ඔබට විග්‍රහ කළා. වේදනාකාය හය තමයි සම්පස්සජා වේදනා. ඒ වගේම චක්කු සම්පස්සදා, සෝත සම්පස්සදා, ගාන සම්පස්සදා, මනෝ සම්පස්සදා කියන හයක් වෙනවා. චක්කු සෝත ගාන ජීවා කාය මනෝ හයටම සම්පස්ස හයක් වෙනවා. එතකොට වේදනා කාය එන්නේ එතනයි. අර චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ සම්පස්සඥා වේදනා. එතකොට වේදනාව එන්නේ නැහැ ඇහෙන් රූපයක් ඇහුවට, කනෙන් රූපයක් ඇහුවට, ඇහෙන් රූපයක් බැලුවට, නාසයෙන් ගඳ සුවඳක් ගත්තට ඒක එන්නේ නැහැ. මේක අර සම්පස්ස වෙන්න ඕන. ඒක නිසා දැන් මේ වේදනාකාය හයක් තියෙනවා සම්පස්ස කාය. ඒ සම්පස්ස කායම අජ්ජත්තික ආයතන හයක මතු වෙන, ඇති වෙන, නිර්මාණය වෙන සමුදය. එතන සමුදය. ඒක වෙන්නේ මේ ඊගාවට කියන පස්ස සමුදයා වේදනා සමුදය. අතන ආහාර සමුදයා රූප සමුදයා, මෙතන සම්පස්ස සමුදයා වේදනා සමුදයා. සම්පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. මෙතෙන්දි සමුදය නිරෝධ කරන්න ඕන සම්පස්ස. සම්පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ. ඉතුරු ටික ඔක්කොම ඒ වගේමයි. අර අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං ඊට පස්සේ හේහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා අභිඤ්ඤාය. ඒක ඒ විදිහටම දිගටම යනවා. ඊට පස්සේ තුන්වෙනි කොටස කතමාච භික්කවේ සංඥා. ජයිමේ භික්කවේ සංඥා කාය. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටම්බ සංඥා, ධම්ම සංඥා. මේවා තියෙන්නේ තමන්ගේ අධ්‍යාත්මික ඇතුළාන්තයේ. මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ නෙමේ, මේ ශරීර කූඩුවේ තියෙන අර අධ්‍යාත්මික ඉන්ද්‍රිය හයට අරමුණු වන බාහිර හයක්. ඒවා බාහිරයි. රූප සංඥාව බාහිරයි, ගන්ධ සංඥාව බාහිරයි, රස සංඥාව බාහිරයි. ඒක ඔක්කොම හයම බාහිරයි. ඒ බාහිර සංඥාව නිසා නැවත සමුදය උපදිනවා. වේගයක් වේදනාවක් ආවේගයක් උපදිනවා. ඒ වේගය වේදනාව ආවේගය නිරෝධ කරාම අර සංඥා වේදිත නිරෝධය එනවා එනවා. එතෙන් නිරෝධ කළ යුත්තේ අර බාහිරෙන් එන රූප ශබ්ද ගන්ධ සුවඳ රස නිසා උපදින සමුදය. ඒ සමුදය නිරෝධ කළ යුතුයි. ඒ සමුදය නිරෝධ කිරීම සංඥා සමුදය නිරෝධයයි. ඊට පස්සේ තුන්වෙනි එක සංඛාර. කතමාච භික්කවේ සංඛාරා, ජයිමේ භික්කවේ චේතනාකාය. චේතනාකාය හයක්. ජයිමේ කිව්වේ හයයි. මේ චේතනාකාය හයයි. රූප සංචේතනා, සද්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා. සංචේතනා සංචේතනා කිව්වේ මං කිව්වේ අර පොල් ගහක් දැක්කහම අපි හිටමු අර විශේෂ මොකක් හරි පොල් ගහක් හරි එහෙම නැත්නම් විශේෂ මොකක් හරි දැක්කහම මේ ඇහෙන් දැක්ක මේ රූපේ පිළිබඳව සංචේතනාවක් ඇති වෙනවා. ඒ දිගේ රෝධ ගහනවා. ඒක දිගේ රෝධ ගහනවා. මේ වගේ පොල් ගහක් මට හදාගත්තොත් හොඳයි, අපි වත්තේ තිටව ගත්තොත් හොඳයි. මේ වගේ කතා කරනවා අභිනන්දති, අභිවදති, අජ්ජුසාය තිත්තති. ඒ වගේම සද්ද සංචේතන, ගාන සංචේතන, මේ සියලු හයම පිළිබඳව සංචේතනා පාත්‍ර. සංචේතනා සමුදයෝ සංකාර සමුදය. සංචේතනා නිරෝධෝ සංකාර නිරෝධෝ. එතකොට දැන් රූප සමුදයෝ ආහාර සමුදයෝ, ආහාර නිරෝධෝ
රූප නිරෝධෝ වේදනාව සම්පස්ස නිරෝධෝ අර වේදනාහය සම්පස්ස නිරෝධෝ වේදනා නිරෝධෝ පස්ස නිරෝධෝ සංඥා නිරෝධෝ පස්ස වගේම සංකාර නිරෝධෝ චේතනා සංහය නිරෝධ කිරීම සංකාර නිරෝධ. දැන් ඔය හතරක් තියෙනවා. ඔය හතර රූප කොටස් එකයි නාම කොටස් තුනයි. මේ නාම රූප දෙකේ එකතුව නාම රූප නිරෝධෝ නාම රූප සමුදයෝ විඥාන නිරෝධෝ නාම රූප නිරෝධෝ විඥාන නිරෝධෝ. ඒ හතරේ එකතුව තමා නාම රූප කිව්වේ විඥාන කිව්වේ. එතකොට අවසානික ඒහි කේජ් භික්කවේ සමනාව බ්‍රහ්මණාව අවසානික තියෙනවා. ඒහි කේජ් බිත්තේ සමනාව බ්‍රහ්මණාව එවන් විඥානං අභිඥාය එවන් විඥාන සමුදයං අභිඥාය එවන් විඥාන නිරෝධං අභිඥාය එවන් විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදං අභිඥාය අස්සාරං අභිඥාය විසරණං අභිඥාය. මේක දිගටම කරගෙන යනවා. දැන් පළමුවෙන් පජානාති දෙවනුව අභිඥාය. පජානාති නැතුව අභිඥාය පෘථග්ජන අසුතවත් පුද්ගජන පුද්ගලයෙක් ධර්මය නොදන්නා පුද්ගලයෙක් පජානාතිත් නෑ නප්පජානාති. නප්පජානාති වූ පුද්ගලයෙකුට පජානාති තත්ත්වයට පත්වෙන්න ඕන. පජානාති තත්ත්වය තේරුම් ගත්තට පස්සේ අභිඥාය තත්ත්වයට පත්වෙනවා. පියවර තුනක්. අසුතවත් පුද්ගජන පුද්ගලයා නප්පජානාති, සුතවා අරිය ශාවකෝ එමනන සෝතාපන්න මාර්ගයේ ඉන්න පුද්ගලයා පජානාති, මගඵල ලබන පුද්ගලයා කරගෙන යනකොට අභිඥාය. පියවර තුනයි. නිවනට උපකාර වන තුනම තේරුම් ගන්න ඕන. තමන් කොයි අවස්ථාවේදී ඉන්න කියන එකත් තේරුම් ගන්න ඕන. දැන් මෙතන රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව පංචස්කන්ධය පිළිබඳවම සමුදය නිරෝධ කරන හැටි එකින් එක එකින් එක පියවර අර පජානාති අභිඥාය පියවර දෙකින් විග්‍රහ කළා. ඒ වගේම අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්ම විග්‍රහ කළා. ඒ වගේම අවසාන වශයෙන් නිබ්බිදාය විරාගාය නිරෝධාය පටි නිසග්ගාය විග්‍රහ කළා. ඒ අනුව තේ සංවට්ටන්නත්ටි පඤ්ඤා පනාය විග්‍රහ කළා. මේක තමා පියවර හතකින් පංචස්කන්ධ උපාදානය කපල දාන. මේ පියවර හතෙන්ම කරන්නේ පංචස්කන්ධය පරිහරණය කරන උපාදානය කපල දාන. සබ්බ උපදි පජහති. උපාදානයෙන් මිදුනොත් යම් කිසි කෙනෙක් සියලු උපාදානයන්ගෙන් අරහතුන් වහන්සේ අරහත් ඵලයට පත් වෙනවා. එතකොට මේ සියලු අසුතවත් පුතග්ඥාන පුද්ගලයෝ අඥානකම නිසා නොදන්නාකම නිසා දුකට මෙය හේතුන බව නොදැනීම නිසා මේ පංචස්කන්ධයම සාරයි වටිනවා කියලා අනේක වූ ජාතිවල මේ පංචස්කන්ධය උපාදානය කරගෙන දුකට දුක්ඛිත බාල ගිලාන ආබාධ බවට පත් වුණා. අරිගිරිමානන්ද සූත්‍රයේ තියෙන කොයි මේක. ඒක නිසා මේ පංචස්කන්ධය පරිහරණය කිරීම නෙමේ වරද. මේ පංචස්කන්ධය උපාදානය කරගන්නේ අර සමුදය නිසා. සම්බන්ධයක් උපදවා ගන්නවා ඒ පංචස්කන්ධය පිළිබඳ. අර රූප සමුදයෝ ආහාර සමුදයෝ. වේදනා සමුදයෝ පස්ස සමුදයෝ. සංචේතනා සමුදයෝ. නාම රූප විඥාන සමුදයෝ. මේ පහම දැන් විග්‍රහ කළා. ඒ අනුව මේ පැවැත්මට හේතුව තමයි මේ පියවර හත නිවැරදිව තේරුම් නොගැනීම, මේක භාවිතයට නොගැනීම. මේක හරියට තේරුම් අරගෙන භාවිතා කළා නම් මේ නිරෝධ කරන්න පුළුවන්. සමුදයයි නිරෝධ කළ යුත්තේ. ඇහැ නිරෝධ කරන්න බෑ, කන නිරෝධ කරන්න බෑ, අර දකින්න රූපේ නිරෝධ කරන්න බෑ. නිරෝධ කරන්න ඕන මොකද්ද? මේ තමන්ගේ හිතේ සිතුවිලි දිගේ නිරෝධ කරන්න ඕන. සම්පස්ස සංකාර සංචේතන ඔය තුන තමයි මේ තියෙන්නේ. සම්පස්ස සංචේතන සංකාර ඔය තුන තමයි මේ නිරෝධ කරන්න ඕන. ඒකට කරන්න ඕන මේ හිතේ උපේක්ෂිතක් ඇති කරගෙන අර ඒවා සංසන්දනය නොකර නොවැළී නොගැටී මුලා නොහී කටයුතු කිරීම සමුදය නිරෝධ කිරීම. වෙන මොකක්වත් නෙමෙයි. ඒතකොට මේ නිරෝධ කියන වචනේ හොඳට තේරුම් ගන්න ඕන.
ඔය අසුතාත් පුතක් යන පුද්ගලයෝ අර කාම විතක්ක විචාර කරනකොට රෝධ කරනවා. ව්‍යාපාද විතක්ක විචාර කරනකොට රෝධ කරනවා. විහිංසා විතක්ක විචාර කරනකොට රෝධ කරනවා. ඒවම තමයි පුතක් යන පුද්ගලයෝ කරන්නේ මුළු ජීවිත කාලයත් තුළ. ඒවන් තමයි සියලු දේ උපාලි. ආර්ය ශ්‍රාවකයා කාම විතක්කයක් විචාරයක් එනවා. නෙක්ඛම්ම සවිතක්ක සවිචාර වඩලා සමුදේ නිරෝධ කරනවා. ව්‍යාපාද විතක්කයක් විචාරයක් එනවා. තමන්ට නොගැලපෙන, නොපෑහෙන, නොසීහෙන, ගැලපෙන්නේ නැති දෙයක් ඇහැට කනට නාසයට දිවට කයට මනට දැක්කහම ඇහුවාම බැලුවාම ව්‍යාපාදයක් එනවා. නමුත් අව්‍යාපාද සවිතක්ක සවිචාර පාත්තල මෙත්තානුස්සතිය පාත්තල ඒකෙන් මිදෙනවා. අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං තේරුම් අරගෙන වඩලා නිබ්බිදා වෙනවා. ඒක අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්ම තිලක්කනේ. මේක තමයි සමුදය නිරෝධ කරන්නට බුදුහාමුදුරුවෝ කියා දුන්න බොහොම ලේසි, බොහොම පහසු, බොහොම සරල, ඉතාම සරල දෙයක්. මේක පංචස්කන්ධසෝ උපපරික්කටි කියන මේ ක්‍රමයට මේ පංචස්කන්ධෙන් උපාදානය විදී නිදහසන හැටි තමා මේ පිටු තුන හතරකින්ම මේ විග්‍රහ කළේ. ඊට පස්සේ අවසාන ඡේදයේ තියෙනවා තවත් තුන් ආකාරය ත්‍රිවිධූප පරික්කී හොති. මේකම කරන්න මේ කපලා දාන්නම මේ පියවරහතෙන් මේ කෙලෙස් බැම්ම කපලා දාන්නම තව පියවර තුනක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ක්‍රම තව ක්‍රම තුනක්. මේ එක ක්‍රමයක් පංචස්කන්ධසෝ උපපරික්කටි. දෙවෙනි ක්‍රමය ඉර භික්කවේ භික්කු ධාතුසෝ උපපරික්කටි. ධාතුසෝ උපපරික්කටි කිව්වේ දැන් මෙතන කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ. ඒක පංචස්කන්ධසෝ උපපරික්කටි. උපාදානයෙන් මිදෙන. ධාතුසෝ උපපරික්කටි කිව්වේ අර ධාතු මනසකාරයෙන් ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශ විඥාන. මෙතෙන්දි පුක්කුසාති රජුරන්ට පිදුරු මඩුවේදී බුදුහාමුදුරුව දේශනා කරපු සූත්‍රයේ පැය භාගයක් විනාඩි 45ක් යන්න ඇති මේ ධාතුසෝ උපපරික්කට. ඒකෙත් කෙලවර වෙන්නේ එක එක ධාතුවම නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගා. නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග්ගාය තමා කෙලවර වෙන්නේ. ඒක ධාතුසෝ උපපරික්කටි. දැන් ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක ආයතනසෝ උපපරික්කටි. දැන් චතක්ක සූත්‍රයේ කිව්වේ මේ පංචස්කන්ධසෝ උපපරික්කටි හෝ ධාතුසෝ උපපරික්කටි නෙමේ ආයතනසෝ උපපරික්කටි. චක්කුං අනත්ත රූපං අනත්ත. අජ්ජත්තික බහිද්ධ ආයතන 12ක් තියෙනවා. අජ්ජත්තික ආයතන 6 චක්කුං අනත්ත රූපං අනත්ත. සෝතං අනත්ත සද්දං අනත්ත. ගාණං අනත්ත ගන්ධං අනත්ත. ජීවානත්ත රස අනත්ත. එතකොට රෝධ ගෙහිම නවතිනවා. එතකොට උපාදානයේ නැවති. ඒක ආයතනසෝ උපපරික්කටි විග්‍රහය තමා චචක්ක සූත්‍රයේ දේශනා කළේ. ඒ වගේම සංයුක්ත නිකායෙත් අංගුත්තර නිකායෙත් මේ ආයතන වර්ග වල සූත්‍ර ගණනාවක් තියෙනවා. ඒ සියලු තැන්වල ආයතනසෝ උපපරික්කටි සූත්‍ර ගණනාවක විග්‍රහ කරලා තියෙන සිය ගණනක. ඒවා ආයතනසෝ උපපරික්කටි. තවත් ක්‍රමයක් තියෙනවා. දැන් ක්‍රම තුනක් කිව්වා. පංචස්කන්ධ සෝප පරික්කටි, ධාතු සෝප පරික්කටි, ආයතන සෝප පරික්කටි. තව ටිකක් ගැඹුරු විග්‍රහයක් තියෙන ක්‍රමයක් තියෙනවා. පටිච්චත් සමුප්පාද සෝප පරික්කටි. ඒක ත්‍රිපිටකේ මහා නිධාන මහා ප්‍රධාන කියන සූත්‍ර දෙකේම තියෙන්නේ. පටිච්ච සමුප්පාද සෝ උපපරික්කටි. එතෙන්දි පටිච්ච සමුප්පාද ධර්මයේ පියවර කොටස් තුනක් තියෙනවා. ත්‍රිපරිවට්ටය. අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය බුදුහාමුදුරුවෝ දේශනා කර ආකාරයට සමුදය උපදින ආකාරය, දුකටපත් වෙන ආකාරය, පැවැත්ම පවත්වාගෙන යන ආකාරය, ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවන්ති වෙන ආකාරය විග්‍රහ කළේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහය. ඒක විතරයි අද බුද්ධ ආගමේ තියෙන්නේ කියන්නේ, උගන්වන්නේ, දැනගන්නේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලය. නමුත් බුදුහාමුදුරුවෝ මේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද විග්‍රහයන් විග්‍රහයෙන් කළේ නිවන වැහෙන හැටි, නිවනට බාධක කාරණා. ඊට පස්සේ
මේ අවිද්‍යාමූල මිදෙන්න කුසලමූල පටිච්ච සමුප්පාද විග්‍රහයකුත් බුදුහාමුදුරුව දේශනා කළා. මේ කුසලමූල පටිච්ච සමුප්පාද විග්‍රහයෙන් විග්‍රහ කළේ මේ අවිද්‍යාවෙන් මිදිලා සංකාරවලින් මිදිලා විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන වලින් මිදිලා ඒව මේතේ සම් ධම්මානං සමුදය හෝති. සමුදය නිරෝධ කර ගැනීමේ පූර්ණ මාර්ගය. එතකොට කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ කොතනකවත් නැ මේ පැවැත්මට හේතු වෙන දෙයක් මේ කුණුමුල් තුන උදුරා දමන අස්කරන ක්‍රමය තියෙන්නේ. නමුත් මේක ආගමක තියෙන්න බෑ. බුද්ධාගමේ නෑ. බුද්ධාගමේ කිසිම කෙනෙක් මොන උගතෙක් වුණත් මහා පණ්ඩිතයෙක් වුණත් මහායාන බුද්ධාගමේ හෝ අද තියෙන බුද්ධාගමේ හෝ පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ හෝ මහා පිරිවෙන්වල බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨේ ඔය මොන ධර්ම කතික හාමුදුරු නමක් වුණත් අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මයේ දන්නවා අහලා තියෙනවා කියනවා පටිච්ච සම්පාද ධර්මයේ කියලා එච්චර තමයි කියන්නේ. නමුත් මේ කුණු මුල් තුන කෙලෙස් මුල් තුන උදුරා දමන කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහය විභංග ප්‍රකරණයේ පැහැදිලිව පච්චා නිද්දේශ කුසල මූල නිද්දේශ ඇටියට තියෙනවා. ඒක පැහැදිලිව අකුරෙන් බ්ලැක් ඇන්ඩ් වයිට් තියෙනවා. නමුත් ඔවා තේරුම් ගන්නත් බෑ, ඒව දැනගන්න බෑ. ඒක හරියට තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා ආගම අදහන්න ධර්මයට ගැලපෙන ඉඩියට කටයුතු කර. ඒක නිසා ආගමේ කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයක් තියෙන්න බෑ. ආගමේ තියෙන්නේ අවිද්‍යා මූල පටිච්ච සමුප්පාද ධර්මයක් විතරයි. ඒක ධර්මය නෙමෙයි, ඒක කර්මයේ උපදින හැටි. නමුත් කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මයේ තමයි බුදුහාමුදුරුව දේශනා කරපු වඩාත්ම වැදගත් දේ. ඒක ආගමක තියෙන්න බෑ, තියෙන්නේ නැහැ. ඒක තිබුණා නම් ඒක ධර්මයක් වෙනවා. ඒක නිසා බුද්ධ ධර්මයේ කිසිම දවසක අර විසුද්ධි මාර්ගයේ බුද්ධ ගෝස ලියුවට පස්සේ මේ කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ තියෙන දේ ප්‍රායෝගිකව කරගන්න බෞද්ධයාට පුළුවන්කමක් ලැබුණේ නැහැ. පාරක් දැනගෙන හිටියේ. ඒක නිසා නිවන් මඟ වැහුණා. ඒක නිසා මේ හතරම හොඳට තේරුම් ගන්න ඕන. පංචස්කන්ධ සූප පරික්කුණත් උපාදානෙන් මිදෙන උදුරා දමලා මුල් තුන ආය ධාතු සූප පරික්කති උනත් නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසග්ග වෙලා මුල් තුන උදුරා දාන්න පුළුවන්, උපාදානෙ උදුරන්න පුළුවන්. ආයතන සූප පරික්කති උනත් ඊයේ පෙරේර චච්ඡක සූත්‍රයේ කියපු අන්තිමට තියෙන නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිසග්ගා ඔක්කොම උදුරා දාන්න පුළුවන්. ඒ වගේම පටිච්ච සමුප්පාද විග්‍රහයේ කුසල මූල පටිච්ච සමුප්පාද විග්‍රහයේ ඒම මේට හේසන් ධම්මානං සමුදය හෝති. සමුදය සා මුලින්ම සදාටම නවත්වන සමුදය නිරෝධ කර. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේකෙන් කොයි එකකින් හෝ කොයි එක ක්‍රමයකින් ක්‍රම දෙකක් අවශ්‍ය නැහැ. බුදුහාමුදුරුවෝ ක්‍රම හතරම උගන්වලා තියෙනවා. නමුත් මේ එක ක්‍රමයකින් කැමති ක්‍රමයකින් පහසු ක්‍රමයකින් සරල ක්‍රමයකින් සමුදය නිරෝධ කරන්න පුළුවන්. මේකට එකම ක්‍රමය, එකම ධර්මය, එකම පාර, එකම පිළිවෙත සතර කමඨහන් මෙත්තානුසති, අසුභානුසති, මරණානුසති, බුද්ධානුසති වැඩීමෙන් මේ සියල්ල සිද්ධ වෙනවා. දැනගත්තත් නොදැනගත්තත් තේරුම් ගත්තත් නැතත් සතර කමඨහන් ප්‍රායෝගික වෙන්න ඕන, නිවැරදි වෙන්න ඕන, යුගනද්ද වෙන්න ඕන. ඔය තුනන් අත්‍යවශ්‍ය. ඔය පියවර තුන අමතක කරන්න එපා. නිවැරදිව ආනපාන සති සමාධිය වඩන්න ඕන. ප්‍රායෝගිකව ආනපාන සති සමාධිය වඩන්න ඕන තමන් මොන ඉරියව්වක මොන ක්‍රියාවක මොන වැඩක යෙදිලා හිටියත් නිරත වෙලා හිටියත් තරහක් ආවනම් මෙත්තානුසති, මරණානුසති, බුද්ධානුසති වඩන්න ඕන. ප්‍රියදේට ඇලෙන අන්තවාදී රාගයක් කැමැත්තක් ආසාවක් තණ්හාවක් ආවනම් අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති වඩන්න ඕන. මෙච්චරයි කරන්න ඕන. හතර කමඨහන් පුරනවා. එක්ක උපාදානසෝ පංචස්කන්ධසෝ උපාරිකටි, එක්ක ආයතනසෝ, එක්ක ධාතුසෝ, එක්ක පටිච්චසමුප්පාදසෝ උපපරිකටි වෙලා මඟපල ලැබෙනවා, පිරිසිදු වෙනවා, සම්දුවේ නිරෝධ වෙනවා. මේකයි තේරුම් ගතිය. දැන් මේ සූත්‍රයේ
මතු වුණා කරුණා. අර මුලින් පජානාති රූපං පජානාති රූප සමුදයං පජානාති රූප නිරෝධං පජානාති රූප නිරෝධගාමිනින් පටිපජා පජානාති පජානාති තියෙන්නේ 35. ඊට පස්සේ අර මාර්ගයේ යන පුද්ගලයා මේ පජානාති වලින් ඉදිරියට ගිහිල්ලා අභිඤ්ඤාය අභිඤ්ඤාය මේ අභිඤ්ඤාය තේරුම් ගන්න ඕනේ. බෞද්ධයෙක් වුණාම මේ පජානාති වෙන්නේ අභිඤ්ඤාය තේරුම් ගන්න. අභිඤ්ඤාය తත්වය තේරුම් ගන්න ඕනේ. බුදුහාමුදුරුවෝ මේ අභිඤ්ඤාය తත්වය විග්‍රහ කළා. මේ බුදුහාමුදුරුවෝ ජීවත් වෙලා ඉන්න කාලේ සේල කියලා බ්‍රාහ්මණෙක් හිටියා. මහා බ්‍රාහ්මණෙක් කියන්නේ ඍග්වේදයේ අර වේදයේ චතුර්වේදයේ පරප්‍රාප්ත බ්‍රාහ්මණේ වමුණේ සේල බ්‍රාහ්මණයා. මේ සේල බ්‍රාහ්මණයා ව බුදුහාමුදුරුවෝ වරක් හම්බුණා. වරක් හම්බ වෙලා බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා, ඔබ බුද්ධ වුණා කියනවා, එමනනම් ඔබ භව උදුරා දැම්මා කියනවා. බුද්ධ කියන්නේ ඒ කාලේ භව උදුරා දැම්මා. ඔබ බුද්ධ වුණේ කොහොමද? මොකද්ද ඔබ බුද්ධ වෙන්න කලපු වැඩේ? ඇයි ඔබට බුද්ධ කියන්නේ? ඔබ බුද්ධ වුණේ කොහොමද කියලා ඇහුවා සේල බ්‍රාහ්මණය. බුදුහාමුදුරුවෝ පිළිතුරු දුන්නා, මේ 109 වෙනි පිටේ තියෙනවා ඔය පොතේ, 109 වෙනි පිටේට පෙරලා ගන්නකො. මුලින්ම ගාථාවක් තියෙනවා උඩ කෙරුවලේ. මේ සේල බ්‍රාහ්මණයට බුදුහාමුදුරුවෝ කියපු ගාථාව. ඔය ප්‍රශ්නේ අහුවහම බුදුහාමුදුරුවෝ කියනවා, අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහීනං මේ තස්මා බුද්ධෝස්මීති බ්‍රාහ්මණ. තස්මා බුද්ධෝස්මීති බ්‍රාහ්මණය, මම බුද්ධ වුණේ භව උදුරා දැම්මේ මෙන්න මේක ක්‍රමයටයි. මොකද්ද ක්‍රමය? අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනම්. මොකද්ද භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනම්? මොකද්ද? ආන පාන අස්ස පස්ස කරණීය අකරණීය සේවිතබ්බා අසේවිතබ්බා. ඔය මොන වචනේ කිව්වත් වෙන්නේ භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනම්. තරහක් ආපු ගමම්ම තරහ පහතබ්බංච පහිනම්. මෛත්‍රිය සේව දම්බංච සේවිනා. රාගයක් ආවගමම අසු සුභ සුන්දර සුභ දෙයක් පහතබ්බංච පහිනා. අර නෙක්කම්ම අසුභය අනුපස්සනා කළ සුන්දර බව සුභ අයින් කළා. පාවිතබ්බංච භාවිතා. අනිච්ච දුක්ඛ අනත්ත භාවිතා කළා. නිච්ච සුඛාත්ත මහතබ්බං. හතර කමතහිම තියෙනවා ඔය භාවිතබ්බංච භාවිතා පහතබ්බංච පහිනා. මේක ඔබ කරනවා නම්, මේක ඔබ තේරුම් ගත්තොත් ඔබ ආර්ශාවිකයෙක් වෙනවා. ඔබ කිසි දවසක තරහක් එනකොටම තරහින් කියලා මෛත්‍රිය වඩන, රාගයක් එනකොටම අසුභානුස්සතිය වඩලා රාගය අයින් කරන්න. ඒ වගේම අනිවාර්යෙන් නියත වශයෙන් මේ රාගය මේ ද්වේෂය මේ මෝහය මතුනේ එක නිච්ච වෙලා සුඛ වෙලාත් වෙලා ඔබ තුල තියෙන නිසා, තමන් තුළ මුල් බෑගෙන තියෙන නිසා. මේ මුල උදුරන්න, මුල් බෑගත්ත එක උදුරන්න අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං මේ සූත්‍රයේ හැටියට සත්තාට්ඨාන කුසල සූත්‍රයේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං වඩනකොට අර නිබ්බිදාය විරාගාය නිරෝධාය පටිනිස්සග් මේකම කියලා තියෙනවා. මේ සූත්‍රයේම කියලා තියෙනවා. ඒක නිසා මේ අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං තමයි බුදු කෙනෙක් ලෝකයට බුද්ධත්වයට පත් වෙලා තව කෙනෙකුට බව මුල උදුරා දාන්න, රාග මුල දේශ මුල උදුරා දාන්න මතු කළා පෙන්න පුදේ. සිල්වටක් හරි දාන දීම හරි පින්කමක් කිරීම හරි වෙන භාවනාවක් කිරීම හරි නෙමෙයි, මෙන්න මේ අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වචන තුන නැතුව තේරුම් නොගෙන, නිවැරදිව තේරුම් නොගෙන බුද්ධ වචන තුන
සාත්තන් සභ්‍යංජනන් කේවල පරිපුන්නන් හරියට තේරුන්න ගැන අර අනිත්‍යයි දුකයි අනාත්මයි කිව්වට හරියන්න. දැන් අද මේ ලංකාවේ බුද්ධාගමේ ඔය කියන ධර්මය තේරුම් ගත්ත මිනිසුත් තේරුම් නොගත්ත මිනිසුත් තාම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන්න. ඇයි ඒකන මේ පදයක් හැටියට පරම්පරාගතව ඉගෙනගත්ත දැනගත්ත උගත් පදේ මොකද අනිත්‍යයි දුකයි අනාත්මයි. නමුත් ඒක බුද්ධ වචනය නෙමේ. බුද්ධ වචනය අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. මේ ඉච්ච තමා මේකෙ මුල් වෙන්නේ. මේ ඉච්ච මුල් වෙලයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඉච්ච තමා බැඳෙන්නේ පටිච්ච චක්කුංච පටිච්ච රූපේට. ඉච්ච නිසායි බැඳෙන්නේ. ඉච්ච නිසා බැඳුනාම ඒක ප්‍රිය මනාපනම් ඒක අභිච්ච වෙනවා. ගැඹුරෙන් බැඳෙනවා. අභිච්ච නිච්ච වෙනවා. අභිච්ච නිච්ච වෙන. අභිච්ච කියන්නේ දැඩි ආසාව දැඩි තණ්හාව. නිච්ච වෙන කියන්නේ ඒක ස්ථිර වෙනවා, මුල් බැහැ ගන්නවා, ඒක දිගටම පවතිනවා. ඉච්ච ඉච්ච පටිච්ච වෙනවා, පටිච්ච අභිච්ච වෙනවා, අභිච්ච නිච්ච වෙනවා. නිච්ච වුණාම පුද්ගලයා උද්දච්ච කුක්කුච්ච වෙනවා. උද්දච්ච කුක්කුච්ච වූ ගමන්ම ඒ පුද්ගලයාගේ හිතේ අර ඉච්ච දැඩිසේ ක්‍රියාත්මක වෙලා ලාභිච්ච අත්තිච්ච මරිච්ච මහේච්ච අත්තිච්ච අත්තලාභිච්ච වෙනවා. ඒ අනුව විඥාන චිත්තේ කිලුටු කැමැත්තක් ඇති වෙනවා. විචිකී ඉච්ච ඉච්ච 10ක් තියෙනවා. ඉච්ච 10ක් ක්‍රියාත්මක වෙනවා පෘථග්ජන පුද්ගලයා. ඉච්ච 10 තේරුම් ගත්ත පුද්ගලයා මේකෙන් මිදෙනවා. අප්පිච්චසායන් වෙනවා. අප්පිච්ච අපිච්ච තේරුම් ගත්ත පුද්ගලයා ආර්ය ශ්‍රාවකෙක් වෙනවා. අපිච්ච තේරුම් නොගත්ත පුද්ගලයා අර අපිච්ච නිච්ච වෙලා. හැබැයි මේ නිච්ච අයින් කරන්න බෑ, වෙන ක්‍රමයක් නෑ. අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං වඩන්නට. නිච්ච සිතෙන් සාමුලින්ම අයින් කරන්න පුළුවන්. නිච්ච සුඛාර්ථ තුන මේකට යන්නේ. නිච්ච අයින් කරන්න පුළුවන්. අර රාහුල වාද සූත්‍රයේ කුඩා රාහුල හාමුදුරන්ට කිව්වා අනිච්ච අනුපස්සනා කරනකොට, දුක්ඛ අනුපස්සනා කරනකොට, අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අනුපස්සනා කරනකොට නිච්ච සුඛාර්ථ තුනම අයින් වෙනවා, උපාදානෙ මිදෙනවා. මේක තමයි තේරුම් ගත යුතු දේ. මේකට අර අභිඤ්ඤාතං අභිඤ්ඤේය ඔය 109 වෙනි පිටේ තියෙන අභිඤ්ඤාතං අභිඤ්ඤේය තේරුම් ගත යුතුයි. මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය පසුකාලීනව පළවෙනි සංගායනාවේදී හෝ දෙවෙනි සංගායනාවේදී මේ ධර්මය ප්‍රකරණය කළා. පොතක් හැටියට ප්‍රකරණය කළා, සකස් කළා. ඒ සකස් කිරීමේදී කරපු පොතක් තමයි පටිසම්භිදා මග්ග ප්‍රකරණය. පටිසම්භිදා මග්ග ප්‍රකරණ. මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියන ප්‍රකරණ පොතේ බුදුහාමුදුරුවෝ මේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං විග්‍රහ කරලා තියෙනවා. මේ විග්‍රහය තමයි පටිසම්භිදා මග්ග ප්‍රකරණය කියන පොතේ පිටු සිය ගණනක තියෙන පේලි දාස් ගානක් තියෙන විග්‍රහයක් තියෙනවා. අභිඤ්ඤයං අභිඤ්ඤාතං. ඒකෙන් අපි වැදගත් කොටස්, උපකාර වෙන, උදව් වෙන කොටස් ඔබට අභිඤ්ඤයං අභිඤ්ඤාත කියන්නේ ඔබ ගැඹුරෙන් හරවත්ව තේරුම් ගත යුතු, දැනගත යුතු දේ. අභිඤ්ඤයං අභිඤ්ඤාත කියන්නේ ඔබ තේරුම් සාමාන්‍ය ඔබ තේරුම් අරගෙන තියෙන්නේ ලෝකේ තියෙන දේවල්. මේක ඔබේ බඹයක් බමන වූ ශරීර කූඩුවේ තියෙන දේවල් ඔබ දැනගත යුතු. මේ 109 වෙනි පිටේ ඉඳන් මේකතන 143 වෙනි පිට දක්වාම මේ ඔබගේ බඹයක් බමන වූ ශරීර කූඩුව තුළ ඔබ දැන හෝ නොදැන හෝ ක්‍රියාත්මක වන, ඔබ තුළ සිදුවන සියලු දේ මෙතන අභිඤ්ඤයං අභිඤ්ඤාතං සබ්බං අභිඤ්ඤයං අභිඤ්ඤාතං. මෙතන එහෙම නැහැ. මේ 109 වෙනි පිටේ ඉඳලා 143 වෙනි පිටේ ඉඳලාම තියෙන්නේ එක්කෝබේ නිවනට බාධා වෙන දේ ඔබ දැනගත යුතු. ඒ පහතබ්බංච පහිනං නිවනට උපකාර වන දේ භාවිතබ්බංච භාවිතං ඒවා විතරයි මේ
අභිඥයන් අභිඥාතන් යටතේ ඔය පිටු 40 ගණනක මෙතන තියෙනවා. පටිණම්බිදා මග්ග ප්‍රකරණේ පිටු 100 ගණනක තියෙනවා. එකෙන් ඔබට වැදගත් දේ මෙතන අපි කොපි කරලා සටහන් කරලා තියෙනවා. දැන් ඊගාවට මේ 109 වෙනි පිටේම තියෙනවා ඔය අංක 3 යටතේ සබ්බං භික්කවේ අභිඤ්ඤයං කිංච භික්කවේ සබ්බං අභිඤ්ඤයං. මොකද්ද ඔබ දැනගත යුතු? අභිඤ්ඤය කියන්නේ ගැඹුරින් දැනගත යුතු. ඔබ තුලින් දැනගත යුතු. ඔබේ නිවන සඳහා දැනගත යුතු අත්‍යවශ්‍ය යුතු දේ දැනගත යුතුයි. භාවිතා කරන්න ඕන දේ දැනගත යුතුයි. ඒකයි අභිඤ්ඤයං කියන දෙපැත්තක් තියෙනවා. පහතබ්බංච පහිනම් භාවිතබ්බංච පහිනම් දෙකම දැනගත යුතුයි. ඊළඟට බුදුහාමුදුරුව කියනවා චක්කුම් භික්කවේ අභිඤ්ඤයං රූපා අභිඤ්ඤයං චක්කු විඤ්ඤාණං අභිඤ්ඤයං චක්කු සම්පස්ස අභිඤ්ඤයං යම්පිදං චක්කු සම්පස්ස පච්චා උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා තම්පි අභිඤ්ඤයං. දැන් ඔබගේ ඔබ සිංහල භාෂාවෙන් චක්කු කියන්නේ ඇහැ. චක්කු කියන්නේ ඇහැ. මේ සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් හින්දි ජපන් ප්‍රංශ චීන තව නොයෙක් භාෂා තියෙනවා ලෝකේ ජර්මන්. මේ එකම භාෂාවකින්වත් කියන්න බැරි දෙයක් මාගදී බුද්ධ භාෂාවේ බුද්ධ භාෂිතේ කියන්න පුළුවන්. මේක තමයි මේ මාගදී භාෂාවේ තියෙන මේ ලෝකේ තියෙන සියලු භාෂාවලින් මේ නිවනට උපකාර වුණු ධර්මයේ දේශනා කරපු භාෂාව මාගදී. දැන් අපි ඇහැගමු. සිංහලෙන් ඇහැ කියනවා, ඉංග්‍රීසියෙන් අයි කියනවා, ඒ භාෂාවලින් ඇහැට චක්කු. නමුත් මාගදී භාෂාවේ මේ චක්කු අට ආකාරයකින් කියනවා. චක්කු, චක්කුන්, චක්කු විඤ්ඤාණං, චක්කු සම්පස්ස, චක්කු වේදනා, චක්කු ආයතන, චක්කු ඉන්ද්‍රිය, චක්කු ධාතු. වෙන මොන භාෂාවකින්වත් මේක කියන්න බෑ. මාගදී භාෂාවේ ආශ්චර්ය හරාත්මක තේරුම කවුරුත් තේරුම් ගත යුතුයි. මේක සිංහල භාෂාවේ කියන්න බෑ. අපි සිංහල අකුරෙන් ලියලා තියෙනවා. මොකද්ද? චක්කු. අර මැරිච්ච මිනිහගෙත් අර ඇහැ දන් දෙනකොට ගලවන්නේ චක්කු. ඒක චක්කුන් නෙමෙයි. ඔබ ඇහෙන් යමක් බලනකොට ඒක චක්කුන් වෙනවා. ඒක පටිච්ච වෙනකොට උපදුනොත් වේගයක් චක්කු විඤ්ඤාණං වෙනවා. ඒක අර චක්කු ප්‍රසාදේ ආස්වාදයේ ලැබුවොත් චක්කු සම්පස්ස වෙනවා. අහක යන කුණු රූපයක් බාහිර ඔබ තණ්හාවෙන් උපාදානය කරගත්තොත් චක්කු ආයතන වෙනවා. ඒ වගේම ඒ ඇහැම ඔබට පුළුවන් වෙනවා ඇතුළාන්තයේ කිලු නොවන ආකාරයට ඒ රූපය බලන්න චක්කු ඉන්ද්‍රියට. ඒ වගේම චක්කු ධාතු. චක්කු ධාතු රූප ධාතු අනුව චක්කු විඤ්ඤාණ ධාතුවට එකතු වෙනවා. අට්ඨාරස ධාතු හැටියට ක්‍රියාත්මක වෙනවා. මේක මේ ක්‍රියාවලිය මේ විග්‍රහය කනට, නාසයට, දිවට, කයට, මනට හයටම කියන්න පුළුවන්. එක එකටම අවස්ථා අට බැගින් තියෙනවා. චක්කු, චක්කුං, චක්කු විඤ්ඤාණං, චක්කු සම්පස්ස, චක්කු වේදනා, චක්කු ආයතන, චක්කු ඉන්ද්‍රිය, චක්කු ධාතු. වෙන කිසිම භාෂාවක ඕක විග්‍රහ කරන්න වෙන් කළ විභජනය කරන්න බෙදන්න. මේ ඔබගේම ඇහැ, වෙන කාගේවත් ඇහැ නෙමේ, ඔබගේම ඇහැ. ඔබට පුළුවන් ඔය වර්තමාන මොහොතේම ඔය අටකාරකාරයටම දන්නවනම් ක්‍රියාත්මක කරන්න. මේකේ නිවනට උපකාර වන ක්‍රමයකුත් තියෙනවා, තේරුම් ගත යුතු දැනගත යුතු, නිවනට බාධා වන දේකුත් තියෙනවා, භාවිතා කළ යුතු දේකුත් තියෙනවා, බැහැර කළ යුතු දේකුත් තියෙනවා. පහතබ්බංච පහිනම් භාවිතබ්බංච පහ. ඒක නිසා මේ ඇහැ ඔබේ ක්‍රියාත්මක කොන හැටි, මේ කන ඔබේ ක්‍රියාත්මක කොන හැටි, මේ නාසය ඔබේ ක්‍රියාත්මක කොන හැටි, මේ දිව, මේ කය, මේ මනස, ඔය අට ආකාරයටම
ඔබට ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබ මෙයින් දැනගත යුතුයි මේකින් ඔබ මොනවාද කොහොමද ක්‍රියාත්මක කළ යුත්තේ. ඒක තමයි අභිඤ්ඤයං අභිඥාන. ඊළඟට මේකේ දිගටම තියෙන්නේ මේ අභිඤ්ඤය අභිඥාත. ඔය ඔබේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ මේවා මේ ක්‍රියාත්මක වෙනකොට මේ ඇහැ කන් නාසය දිවකය මන ඔය අට ආකාරයට ඔබට මේ ඇතිවන වේදනා තුනක් තියෙනවා. සුඛ සෝමනස්ස, දුක්ඛ දෝමනස්ස, අදුක්ඛම අසුඛ. ඒ නිසා ඔබට ඇතිවන වෙනස්කම්, ඔබ තුළ ඇතිවන වෙනස්කම්, ඔබ උපාදානය සිද්ධ වෙන්නෙත් ඒකෙන්, ඔබ දුක් විඳින්නෙත් ඒකෙන්, ඔබ අපායට යන්නේ හෝ දිව්‍ය ලෝකයට යන්න හෝ සුගතියකට හෝ කාම ලෝකෙට කියලා සැප විඳින්නෙත් ඒක නිසා, වෙන මොකක්වත් නෙමෙයි. ඒව තමයි ඔක්කොම විග්‍රහ කරන්නේ. ඒ වගේම ඔබට අරමුණු වන අර බාහිර ආය තේරුම් ගන්න ඕන. රූප ලෝක, සද්ද ලෝක, ගන්ධ ලෝක, රස ලෝක, පොට්ටබ්බ ලෝක, ධම්ම ලෝක, ඒවා ඔක්කොම මේකේ විග්‍රහ කරලා තියෙනවා ඔබ දැනගත යුතුයි. ඊට පස්සේ මේකේ විග්‍රහ කරලා තියෙනවා ඔබ හොඳට මේක කියව ගන්න. මම මේක ඔක්කොම මේ පිටු 40 ගානම ඔබට එකින් එක එකින් එක කියවන්න යන්නේ. මේ විදිහට ඔබ ඒ වගේම මේකේ තියෙනවා මේ අර කසින පිරියමුත් තියෙනවා මේකේ. ඒවත් විග්‍රහ කරලා තියෙනවා. ඒ කසිනත් විග්‍රහ කරලා තියෙනවා. ඒවා දැනගන්න ඕන. නමුත් ඒවා කරන්න නෙමෙයි, ඒවා අත්තරින්. ඒවා නොකරන්න. කසින පිරියම් කළොත් ධ්‍යාන ලබන්න පුළුවන්. නමුත් ඒවා නිවනට බාධායි බුදුහාමුදුරුවෝ. ඒවත් මේ පොතේ කසින පිරියම් කසිනත් ඒවත් දාලා තියෙනවා. ඊළඟට 115 වෙනි පිටේ තියෙනවා ඔබ මෙහෙම මේ ආනපාන සති සමාධිය දිගටම වඩාගෙන යනකොට ඔබගේ ඔය ඇහැ කන නාසය දිවකය මන කියන හය අර ආයතන තත්වයෙන් මිදිලා අර මහා සතරාජිපට්ඨාන සූත්‍රෙත් අනික් සියලු සූත්‍රවලත් කිව්වා වගේ ඔය ආයතන අහ කෑන කුණු එකතු කරගන්න. ආයතන කියන්නේ අහ කෑන කුණු එකතු කරගන්න තැන. ආගන්තුකේහි උපකිලිට්ටේන උපකිලිට්ටා. කෙලෙස් එකතු කරගන්න, කුණු එකතු කරගන්න. ආයතන උනි. දැන් ඔබ ආනපාන සති සමාධිය වඩනකොට ඔබ මේ පහතබ්බංච පහිතම් භාවිතබ්බංච භාවිතම් කරනකොට ඔබගේ ඔය ඇහැ කන නාසය දිවකය මන හයම ඉන්ද්‍රිය හයක් බවට පත් වෙනවා. 115 වෙනි පේරියේ ඡේදයේ මේ පිටේ දෙවෙනි ඡේදයේ තියෙනවා චක්කු ඉන්ද්‍රියං අභිඤ්ඤයං. එතන තියෙන ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රියං අභිඤ්ඤයං, ගාන ඉන්ද්‍රියං අභිඤ්ඤයං, ජීවා ඉන්ද්‍රියං අභිඤ්ඤයං, කාය ඉන්ද්‍රියං අභිඤ්ඤයං, මනි ඉන්ද්‍රියං අභිඤ්ඤයං. ඔබගේ ඇහැ කන නාසය දිවකය මන හයම පිරිසිදුයි. කුණු එකතු කරගන්න නැහැ අහක යන. පිරිසිදු කරගන්න තියෙනවා. දැන් සංවර කරගන්න ඉන්ද්‍රිය සංවරය තියෙනවා. මේ අනුව ඔබ තුළ මනි ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. යම් අවස්ථාවක සතර කම්ඨාන් කරනකොට අර තරාකාම මෛත්‍රිය වඩනකොට මනින්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. රාගයකාම අසුභානුස්සතිය, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය වඩනකොට මනින්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා, පිරිසිදු වෙනවා. හතර කමඨාන් වඩනකොටයි මේක වෙන්නේ, වෙන මොනවා කළත් හරියන්නේ. එතකොට ඔබ තුළ චක්කු සෝත ගාන ජීවා කාය මනෝ ඉන්ද්‍රිය හයක් මතු වෙනවා. මනින්ද්‍රිය ක්‍රියාත්මක වුණ ගමන්ම ඔබ තුළ මෙතෙක් නොතිබූ තවත් ඉන්ද්‍රිය ගණනාවක් මතු වෙනවා, දකින්න ලැබෙනවා, පේනවා. ඒ අනුව ඔබට අර සෝමනස්ස, දෝමනස්ස ඒ වගේම උපේක්ඛා ඉන්ද්‍රිය ඔබ තුළ මතු වෙනවා. උපේක්ඛා ඉන්ද්‍රිය මේකත් ඉන්ද්‍රියක්. උපේක්ඛා ඥානය, සංඛාර උපේක්ඛා ඥානය, ඒක බුද්ධි ඥානය. සංඛාර උපේක්ඛා ඥානය මතු වුණාම උපේක්ඛා ඉන්ද්‍රිය මතු වෙනවා. මේ උපේක්ඛා ඉන්ද්‍රිය මතු වුණාම ඔබ ඉවසා විමසා හේතුඵල ධර්මයට ණය විනයට බහගලා කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ සමගම ඔබ තුල මෙතෙක් යටපත්ව වැසී ගිය අලුත් ඉන්ද්‍රිය පහක් මතු වෙනවා. පළමු කොටම මතු වෙන්නේ සද්ධා ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය, ඊගාවට විරිය ඉන්ද්‍රිය, ඊගාවට සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පඤ්ඤා ඉන්ද්‍රිය. ඒවා තියෙනවා වැහිලා යටපත් වෙලා. වැහිලා තියෙන අර චක්කායතනේ, සෝතායතනේ, ගාහනායතනේ, ජීවායතනේ ආයතන හයක් ඇටියට
අහක යන කුණු එකතු කර ගත්ත නිසා මේ කුණුවලින් රාග අඳුරෙන් රාග මලවලින් තම මේක වැහිලතිය. රාග මල දේශ මල මෝහමල තුළින් තම වැහිලතින් දැන් ආන පන්සත්‍රය මාදී වටනකොට රාගමල් දේශ මල මේමල ඌදුර එකතු කරගන්න අලුතෙන් ඒ අනු අර යටපත්ව තිබූ ඉන්ද්‍රිය පහ සද්ධා විරිය සති සමාධි පඤ්ඥා කියන ඉන්ද්‍රිය පහ මතු වෙන. දැන් ආර්ය ශ්‍රාවකය. දැන් අභිඤ්ඤයන් අභිඤ්ඤාතං හොඳට තේරෙන. ඒ අනුව දිගට මානපාන සති සමාධිය වඩාගෙන යනකොට ඔබ තුළ ඔය පඤ්ඤා ඉන්ද්‍රිය මතු වුණාම අර සද්ධා විරිය සති සමාධි හතරෙන් පස්සේ පඤ්ඤා ඉන්ද්‍රිය බල ගැන්වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්ම පහම බල ගැන්වෙනවා. එක ඉන්ද්‍රියකට බුද්ධ බල හතර බැගින්. සද්ධා ඉන්ද්‍රියට බුද්ධ බල හතරක්. විරිය ඉන්ද්‍රියට බුද්ධ බල හතරක්. බව උදුරා දමන්නට උපකාරක බල හතරක්. බුද්ධ බල කියන්නේ බව උදුරා දමන්නට උපකාරක බල හතරක්. හතර බැගින් හැම ඉන්ද්‍රියකම බල ගැන්වෙනවා. දැන් එතකොට බුද්ධ බල 20ක් බෞද්ධරා දමන්නට උපකාරක බල 20ක් අර ආර්ය ශ්‍රාවකය පිළිබඳව තුල ඇති වෙනවා. මේ බල 20 මතු වුණ ගමන්ම අර අවසාන වශයෙන් පඤ්ඤා ඉන්ද්‍රිය මතු වූ ගමන්ම ඒ පුද්ගලයා තුල යටපත් තිබූ බලවත්ම ඉන්ද්‍රියක් වන අනඤ්ඤාතස්සාමීති ඉන්ද්‍රිය මතු වෙනවා. ඒකත් මතු වීම සමග අඤ්ඤී ඉන්ද්‍රිය මතු වෙලා අඤ්ඤතාවීන්ද්‍රිය මතු වෙලා මඤ්ඤතාවේ යටපත් වෙනවා. අර කොණ්ඩඤ්ඤ බමුණට බුදුහාමුදුරුවෝ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළාට පස්සේ අර මඤ්ඤා කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ උනේ මෙන්න මෙතෙන්ට. ඔබටත් මේ ඔය අඤ්ඤතාවීන්ද්‍රිය මතු කරගෙන මඤ්ඤතාවීන්ද්‍රිය අයින් කරන්න පුළුවන්. මඤ්ඤතාවේ අයින් කරන්න පුළුවන්. මඤ්ඤතාවේ තියෙන තාක්කල් අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතු වෙන්නේ නැහැ. ඒකෙන් බැහැලා. එතකොට අර පඤ්ඤා ඉන්ද්‍රිය මතු කරගන්න ඕන මඤ්ඤතාවේ අයින් කරන්න. මඤ්ඤතාවේ අයින් කරනකොට අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතු වෙනවා. අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතු වුණාම පළවෙනි වරට සෝතාපන්න ඵලයටපත් වෙනවා. දෙවන වරටත් ආනපාන සතිය සමාධි දිගටම යනකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා, සමුදය විනෝධ කළා, පඤ්ඤා ඉන්ද්‍රිය මතු වුණා. දෙවන වරටත් අඤ්ඤතාවී ඉන්ද්‍රිය මතු වෙලා සකදාගාමි ඵලය පූර්ණ වෙනවා. තුන්වෙනි වරට අනාගාමි ඵලය පූර්ණ වෙනවා. අවසාන හතරවෙනි වරට අරහත් ඵලයටපත් වෙන්නෙත් අඤ්ඤතාවී ඉන්ද්‍රිය හතර වරක් පූර්ණේ වෙලා. මඟපල් ලැබෙන සියලු දෙනාට සියලු අරහත් උන්වහන්සේලාට මේ தত্ত্বය ක්‍රියාත්මක වෙන තුල ඒකත් දැනගati උතු ඒකයි අභිඥාතං අභිඤ්ඤේ. ඒක නිසා ඊට පස්සේ තව හුඟක් මේකේ විග්‍රහය තියෙනවා. කියවලා බලන්න, කියවලා බලලා ඔබට පස්සේ ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඒකත් ඔබට අහන්න පුළුවන්. මේ සියලු කර්ම කාරණා ත්‍රිපිටකයේ තියෙනවා. මේ බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. මේවා හොයලා බලන්න කවුරුත් අංගුත්තර නිකායේ පුද්ගල සූත්‍ර 21ක් තියෙනවා. මේවා වැඩි හරියක තියෙන්නේ මේ මගඵල බැහැ නැති ධ්‍යාන ලැබුවා.